නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නයි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච්ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝති. පිළිවෙලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාවේ අද සතරවෙනි දේශනාවයි අපට යෙදී තිබෙන්නේ. මේ දේශනාවේ ගාථා රත්න අර්ථය නහි වේරේන වේරානි, මේ ලෝකේ වෛර කිරීම වෛර කිරීමෙන් සම්මන්තිද කුදාචනං න සම්මන්ති, සංසිඳෙන්නේ නැත කුදාචනං කවදාවත්. අවේරේනච සම්මන්ති, අවෛරයෙන්ම නැත්නම් මෛත්‍රියෙන්මයි වෛරය සංසිඳෙන්නේ. ඒස ධම්මෝ සනත්තනෝ, ඒ පුරාතන ධර්මතාවයක්, පෙර සිට පැවතෙන දෙයක් කියලා සඳහන් කරනවා. ඉතින් මේ දේශනාව කරන්න හේතු වුණා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දෙවුරම් වීරි වැඩ ඉන්න සමයක එක කෙළඹි පුත්‍රයෙක් තම පියා මළපසු කුඹුරෙත් ගෙදරත් සියලු වැඩ තමන්ම කරමින් මව පෝෂණය කරමින් හිටියා. දිනක් ඔහුගේ මව දරුව ඔබට කුමරියක් ගෙනෙන්නෙම් දැයි විමසුවා. මෑණියනි එසේ නොකියන්න, මම දිවි ඇතිතාක් ඔබ පෝෂණය කරන්නෙමි කියලා කිව්වා. දරුව කුඹුරෙත් ගෙදරස් සියලු වැඩ ඔබම කරන්නේය. එය මගේ හිතට සැපයක් නොවේයි. ඒ නිසා කුමරියක් ගෙනෙන්නෙමි කීවා. දැන් තාත්තා නැති වුණාට පස්සේ මේ පුතා හිටියේ අම්මව බලාගෙන. කුඹුර වැඩත් කරනවා, ඒ වගේම ගෙදර දරපලනේවා, වලං හෝදනේවා, කෑම හදනේවත් ඒවටත් උදව් වෙනවා. දැන් ওই දෙකම කරන්නේ මේ පුතා. ඒක අම්මට දුකක්. සම්ම ගුව එක හරියන්නේ නැහැ. විවාහයක් කරගන්න ඕන කුමාරිකාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔය තරුණියකට ඒ කාලේ කියලා දෙන කුමාරිකාවට අපි කියන්නේ රජ කුමාරිකාවන්ට විතරනේ නෑ, හැමෝම කුමාරිකාව. එහෙනම් තරුණියක්ව නැත්නම් කන්‍යාවියක්ව කුමරිය කියලා හඳුන්වන, කුමරි බඹසර තියෙන කෙනෙක්ව කුමරියක් කියලා හඳුන්වනවා, නැත්නම් ස්ත්‍රියක් කියලා තමයි හඳුන්වන්නේ විවාහ වෙච්ච කෙනෙක්ව. කුමරියක් ගෙනෙන්න ඇහුවට පස්සේ මා පුතාකෝ මට එහෙම උමනාවක් නෑ කියලා. ඉතින් දෙතුන් පාර කියනකොට දැන් කරන්නව දෙයක් නැතුව පුතා නිහඬ වුණා. මව එක ගේයකට යනු කැමැත්තෙන් පිටත් වූවාය. පුතා කිනම් ගේයකට යන්නේද ඇසුවා. අසවල් ගේටයි කී කල ඇගේ ගමන නවත්වා තමන් කැමති ගෙයක් ගැන දයි, කියන්නේ යා බැහැයි කිව්වට එයාට හිතේ තිබිලක් තියෙනවා එයා කැමති ගෑනු ළමයෙක් ගැන. ඒ නිසා අම්මා යනකොටකො එහෙ යන්න එපා, මෙන්න මෙහෙ යන්න කියලා. හරිද? මව එහි ගොස් කුමරියක් කැමති කරවාගෙන දිනත් නියම කරගෙන කුමරිය කැඳවාගෙන අවසන්. එකෙන් අපිට එක දෙයක් පේනවා, හරි සරල විවාහ වීමේ ක්‍රමයක් තමයි අතීතේ තිබිලා තියන්නේ. දැන් වගේ හෝල් බුක් කරගෙන ණය වෙලා මේ ලතින්ය දාගෙන විල් බැරවල තියන් තල්ලු කරන් යන එකක් ඉස්සර තිබිලා නෑ. ඒ කාලේ කැමති නම් කැඳගෙන ආවා, සහතිකයකුත් නෑ. සහතික නැති බව අපිට තාටිකින් පේනවා මේ කතාව අවසන්. හරි සහතික නෑ එනකොට, කැමති නම් එක්කෙනා බැරි නම් ගෙදර යවනවා, එහෙම යවන්න පුළුවන්. තුරා මේ අපි දැන් තියෙන විවාහ ක්‍රමය අපේ එකක් නෙවෙයි, මේක බ්‍රිතාන්‍ය ක්‍රමයක් නැත්නම් සුද්දා ක්‍රමය. ඒ සහතික කරන්නේ සුද්දෝ, අපි එහෙම නැහැ. ඒතර දඹදිව වැසියන් වශයෙන් ඔවුන් කලේ ඔවුන් ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මේ ඉස්ත්‍රියක් කැඳවාගෙන ආවා. ටික දවසක් යනකොට තේරුණා මේ ගැහැණිය මොන ගැහැණියක්ද, වඳ ගැහැණියක්. එහෙමයි තියෙන්නේ, වඳ ගැහැණියක්. ඉන්පසු මව පුතා මත පුතා ඔබගේ කැමැත්තන් වූ කුමරියක් තෝරගත්තා.
ඇය දැන් වඳ ගැහැණියක්. පුතුන් නැතිකල් අපේ කුලේ වෙනසෙයි, පරම්පරාව දිගට පවත්වන්න බැරි වෙනවා. එයින් වෙනත් කුමරියක් ඔබට ගෙන එන්න මේ කීවාය. පුතා එපා ගියද්දි අම්මා ගිහිල්ලා තවත් තැනකින් බැලුවා. ඉතින් බැලුවට පස්සේ දැන් මේ පළවෙනි නෝනා ඉන්නෝනේ. එයා කල්පනා කළා පුතාට හැමදාම අම්මගේ වචනේ ආක දාන්න බෑ. කොයි වෙලාවක හරි වෙනත් කුමාරිකාවක් වෙනත් එකියක් ගෙනාවොත් මා දාසියක ලෙස පරිහරණය කරගෙන මම වැඩට ගණීවි. එයා නෝන කරගනිව මා වැඩකාරී බවට පත් කරගනි. දාසිය කියන්නේ වැඩකාරියක්. මා විසින් එක කුලයකට ගිහින් කුමාරිකාවක් ගෙනාවොත් ඒක වඩාත් සුදුසුයි කියලා යාම ගිහිල්ලා කතා කරන් ආව එක්කෙනෙක්. ඉතින් ඒ කතා කරද්දි ඉතින් ඇහුවා, ඇයි ඉතින් ඔබ ඉද්දෙද්දි මම මොකටද කියලා කිව්වා. ඒකට කිව්වා මම වඳයි, දරුවෝ නෑ, ඒ නිසා දරුවන් නමශ නිසා තව විවාහයක් හොයනවායි කිව්වා. ඉතින් දරුවෝ ලැබුණොත් ඔබට ගෙදර සියලුම අයිතිය ලැබෙනවායි කියලාත් කිව්වා. ඉතින් එහෙන් ඇය කැමති වුණා. ඉන්පසු මෙහෙම හිතුණා, යම් මේකින් මේ අලුතෙන් ආපු නෝනට දුවෙක් හරි පුතෙක් හරි ලැබුණොත් සියලුම දේපලවල හිමිකාරිය වෙන්නේ මේ දෙවනි නෝනා. ඒ නිසා මෙයා කල්පනා කර ළමයි ලැබෙන්න දෙන්න හොඳ නෑ, ලැබෙන ළමයි නැති කරන්න ඕන. නිසා මේ පළවෙනි භාර්යාව දෙවනි භාර්යාවට කිව නංගි දරු ගැබක් කේම් පීටියෝ මට කියන්න ඕනේ, මොකද මම ඔයාට උදව් කරන්නේ. මොකද උදව් කරන්න කියලා යා කරන්න යන්නේ මොනවද? ළමයි නැති කරන්න යන්න බෑ, ඒක දන්නේ නෑ. දෙවනි බිරිඳ ඒක දන්නේ නෑනේ. එයා හොඳයි කියලා පළවෙනි දරු ගැබ පිහිටියට පස්සේ මතක් කළා. ඈර නිතර කැඳවත් දෙන්නේ පළමු තැනැත්තියයි. එහි නෑ ආහාර සමග ගප්සාවන බෙහෙතක් යොදා ගැබ වැට්ටුවා. ඒ පළවෙනි ළමයා නැති කළා. වැඩි කල නොගොස් දරු ගැබ විනාශ වුණා. දෙවනි වරත් ගැබ පිහිටි කල එසේම දැන්නුවාට පස්සේ අර විදියටම එකත් නැති කළ දැම්මා. ඉන්පසු දෙවනි බිරිඳ යහළු ඉස්ත්‍රීන් සමග කතා කරද්දි කියන ඔබගේ සමාන භාර්යාව ඔබට ඉරිසියාවෙන් දරුගබට හානි කරන වෙන්න පුළුවන්. ඒ නිසා මෝඩ ගෑණි නැවත මේ ගෑණිට කියන්න එපා ළමයි ලැබෙන්නව. ඔය උඹ මේ දේවල් අයිති කරගනී කියලා මෙහෙම දේවල් කරන්නේ කියලා යාළුව ටික කියලා දුන්නා. ඊට පස්සේ තෙවැනි තුන්වැනි පාර කිව්වේ නැහැ. පස්සේ උදරේ මහත් වෙලා එනකොට තමයි තේරුනේ දරුවෙක් ලැබෙන්න යන බව. ඇයි මට කිව්වේ නැති කියලා. ඉතින් කල්නුත් වාර දෙකක්ම ඔයාට කිව්වට පස්සේ ආ බෙහෙත් දීලා දරු ගැබ නාශ කළා. මේ පාරමම ඒකයි කිව්වේ නැත්තේ කියලා මතක් කළා. ඉතින් ගැබ මෝරා ගියයි කියලා නෑ, ආයෙමත් බෙහෙත් දුන්න කොහොම හරි ඉඩක් බලලා කෑම වලට දැම්මා. ගැබ මෝරා ඇති එයින් වැටෙන්නට නොහැකි වරස් විය. ගැන එක හරස් වුණා, දරුව හරස් වුණා. හරස් වුණා මේ කාලේ ඉතින් ක්‍රමවේදයක් තිබුණේ නැහනේ උදරයේ පළන දරුව ගන්න ක්‍රමයක් දැන් තිබුණාට. ඒ නිසා වෙන්නේ ගොඩක් වෙලාට අම්මත් දරුවත් දෙන්නම දරු ගැබ හරස් වුණොත් මැරෙන. සාමාන්‍ය දරුවෙක් බිහි වෙන්නේ හිස පහලට. හිස පහලට ආවේ නැත්නම් ඒක ළමයා එළියට ගන්න අමාරුයි. එහෙම වුණාම අම්මත් මැරෙනවා, ළමයාත් මැරෙනවා ඉස්සර. දැන් ඉතින් ක්‍රමයක් තියෙනවා. ඉතින් තීමා මෙහි ගෙනාවු. දැන් තීමා මගේ දරුවන් තුන්දෙනෙක් මැරුවා, දැන් මාවත් මරන්න යනවායි කියලා මා මේ මැරිලා ගිහිල්ලා යක්ෂණියක් වෙලා ඉපදිලා උඹේ දරුවන් කනවා කියලා අඬ ප්‍රාර්ථනා කරා. මොකද ඒකට කියන්නේ වෛර බැඳගත්තා. ප්‍රාර්ථනාවනේ වෛර බැඳගත්තා. එසේ පැතු ඈ මිය ගොස් ඒ ගෙදරම බැලලියක් වෙ උපදුනා. දෙවනි බිරිඳ ඔන්න මද දෙවනි බිරිඳ බැලලියෙක් වුණා. ස්වාමි අනිත් තැනැත්ති අල්ලාගෙන තීමාගේ දරුවන් මරා දැමුවා නේද කියලා වැලමිටින් දණ හිසින් හොඳටම ගහලා තලා දැම්මා. ඒ පාරවල් වලින්ම ඒ ගෑණි මැරුණා. පළවෙන්න ඕනත් මැරුණා ගුටි කාලා මහත්තයාගේ. බැලලා ඒ ගෙදරම කිකිලියෙක් වෙලා ඉපදුනා. දැන් ඔන්න ඔය කතාව මතක තියාගන්න ඕනේ, පටල ගන්න එපා. දෙවැනි බිරිඳ තමයි බැලලියෙක් වුණේ. පළවෙනි එක්කෙනා කිකිලියෙක් වුණා. ඒ කිකිලි බිත්තර දානකොට අර බැලලිය විල්ලා හැම බිත්තරේම කනවා. කිකිලි ඊළඟට වෛර බැඳගත්තා. ඔබ මගේ බිත්තර පැටව ඔක්කොම ගෑවා, මමත් ඊළඟ ආත්මේ තොගේ පැටව කනවා. දැන් මේවා අපි මේ ආරණ්‍යෙත් දැකලා තියෙනවා. සත්තු අතරත් තියෙන වෛර. දැන් සමහර බැල්ලියෝ ඉන්නවා, අනිත් බැල්ලි පැටව දැමම ගිහිල්ලා කනවා.
එක වෛරයක්. සරපයින් ඇවිල්ල පැටව් කලා යනවා. දී වගේ තියෙනවා. බල්ලොත් කැමති නෑ නේ. මිනිස් විතර නෙමෙයි. එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ විදිහටම අර බැලලිමිය ගිහිල්ලා මුව දෙනෙක් වුණා. කිකිලිමිය ගිහිල්ලා දිවි දෙනක් බවට. දැන් දිවි දෙන කවුද? පළවෙනි එක්කෙනාද දෙවෙනි එක්කෙනාද? පළවෙනි නෝනා. මුව දෙන දෙවෙනි නෝනා. දැන් වෙන්නේ මුව දෙන වදන දරුවන් පැටවුන් අර දිවි දෙන කනවා. අර දිවි දෙන මැරෙනකොට ප්‍රාර්ථනාවක් කරා මමත් චුත වෙලා තොගේ දරුවනුත් කනවා. කනවා. හරි, එතකොට එයා ගිහලා යක්ෂණියෙක් වෙලා ඉපදුනා. යක්ෂණියෙක් වුණේ කවුද මේ? දෙවනි බින්දමයි. අර එතන හිටපු දිවි දෙන මනුස්ස ස්ත්‍රියක් වෙලා ඉපදුනා. එයාත් ඉතින් විවාහ වෙලා ඒ කාලේ දරුවෝ බිහි වෙනාට පස්සේ අර යක්ෂණී ඉන්නෝනේ පළවෙනි බිරිඳ. එයා ඇවිල්ලා මනුස්ස වෙසින් යහළුවෙක්ගේ වෙස් අරගෙන ඇවිල්ලා යෙහෙලියක් වගේ ඇවිල්ලා අනේ දරුවෝ බලන්න ආවේ කියලා දරුවෝ අතර අරගෙන බලන් ඉද්දෙද්දිම කනෝ. දක් දික් කරන කනෝ. යක්ෂ වෙසට එනවා ළමයි අතර ගත්තු ගමන්. ඔබ දෙසරයක්ම ළමයි කෑවා. තුන්වෙනි පාරකෝ මෙහි හිටියොත් අර යක්ෂණී මගේ ළමයි කනවා. එනිසා මහගෙදර ගිහිල්ලා මේ පාර ළමයා බිහි කරන්න ඕනේ කියලා එයාලා සවැත් නුවරට ආවා. එකලේ යක්ෂණිය දියවරට ගොස් සිටියාය. විසමුණි රජතුමාගේ යක්ෂණියෝ තමන්ට පැමිණෙන වාරය අනුව හිසෙන් අනවතප්ත විලෙන් පාත්‍ර වලින් වතුර අදින්න ඕන. අනවතප්ත විල අයිති වෙන්නේ චාතුර්මහා රාජිකයට. ඒක අපිට පේන්නේ නැහැ. නොපෙනනා ලෝකයක් වශයෙන් තියෙන්නේ. එතකොට කුරුදිවයින අනවතප්ත විල සප්තමහා සාගරය වගේ තියෙනවනේ කතා. ඒවා මේ ඇහැට පේන්නේ නැහැ. ඔය බලන්න ඉරිදි බල තියෙනවා. මහා මේරු පර්වතේ පේන්නේ නැහැ. ඒක තර්ක කරන්න නැහැ. ඇහැට පේන්නේ නැහැ. ඉරිදීෙන් තමයි පේන්නේ. සක්වල ගල ඔව් පේන්නේ නැහැ. ඉතින් මේවා පේන්නේ නැහැ. මේ චාතුර්මහරජිකේට අයිති වෙස්සමුණි රජතුමාගේ ගෝලයෝ තමයි යක්ෂ යක්ෂණියෝ කියන්නේ. ඉතින් මේ හීනයක් තමයි මස් කන්නේ. බොහෝ අනුභවතින යක්ෂ කොටස් දිව්‍යමය යක්ෂයන් වශයෙන් දෙව්ලොවම තමයි ඉන්නේ කට්ටිය. මෙහෙට එන්නේ නැහැ. මෙහෙ ඇසුරු කරන් හිටපු යක්ෂණිය තමයි මේ කියන්නේ කාළි යක්ෂණිය. ඉතින් මේ පාර ගියා කොහෙද? සැවැත් නුවරට. ඉතින් වතුර ඇදලා මාස 5කට පස්සේ තමයි ඒ දඬුවමින් මිදුනේ. මේක දඬුවම. සමහර යක්ෂණියෝ මේ වතුර අදින ගමන් මැරිලා වැටෙනවා. ඒ තරම් භයානකයි මේක. يعني වෙහෙසයි. මේ යකින දියවරින් මිදුණු හැටියෙම වේගයෙන්ම ගෙට දිව ගොස් මහගේ ඒලිය කොහෙද ඇසුවා. ඇයි ඈ කොහෙද ඉති නොදන්නේ හිද කියලා ඇව්වා. ඇයි උඹ දන්නේ නැද්ද කියලා ඇව්වා. මෙහිදී ඈ වැදූ වැදූ දරුවන් යකින්නක් කන්නීය. එහි නැසිය මහගෙදර ගියා. ඈ කැමැත්තෙන් ගියාවේ මගේ බේරීමක් නැහැ කියලා වෛර වේගෙන් නුවර බලා දිව ගියා. සවැත් නුවරට. ඉතින් අර ගෑනු ගෙනත් තමන්ගේ දරුවට නම තියලා තියෙන දිනෙහි පුතා නාවල නම් තබා හිමීනි දැන් අපේ ගෙදරට යමයි පුතා රැගෙන විහෙර විහාරයේ මැදින් යනවා. කොහෙද? සවැත් නුවර දෙවුරම් විහාරයේ මැදින් යනවා. පුතා සැමියාගේ අතරදී තමන් විහාරපු ගුණෙන් නා සැමියා නානතුරු පුතාට කිරිපොවමින් සිටියාය. ඒ අතර ඈතින් දුවගෙන එන යක්ෂණිය දැක හඳුනා හිමියනි වහා එන්න වහා එන්න ඉක්මනට එන්න මේ දරුවා කන යකින්නියන් එනවා කියලා අඬාගෙන ගියා. කොහෙද ගියේ? දෙවුරම් වෙහෙර ඇතුළට දුවගෙන ගියා. ළමයා වඩාගෙන. වෙලේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහපිරිස් මැද දහම් දෙසමින් ඉන්න වෙලාව මෙන්න මේ වගේ පාපුටුවක් බුදුරජාණන් වහන්සේට යල් ලොකු එකක් තියෙනවා. මේ කකුල් තියන්නේ. අන්නේ පුටුව උඩින් ළමයා තිව්වා මෙතනින්. කකුල් දෙක සිරිපතුල් දෙක අතරින් දරුවා තිව්වා. දැන් මේ ළමයා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක අතර. එයා ඒ තරම් වාසනාවන්තයි. බුදු කෙනෙක්ගේ කකුල් දෙක ඇස්සේ ඉන්න තරම්. මේ පුතා මම වහන්සේට පූජා කළා. මේ දැන් පූජා කළා පිරිකරක් වශයෙන්. මගේ පුතාට ජීවිත දාණය දුන මැනවි. ආන්න බලන්න මගේ පුතාගේ ජීවිතේ බේර ගන්න. දැන් සමහර අයවිල්ලා බාර වෙන්නේ ළමයින්ට අපල තියෙනකොට අදත් ඔය කිව්ව එක්කනේ. මං කොයි චෛත්‍යයට ගිහින් බාර වෙන්නේ. නැත්නම් කෑ විෂ්ණු දෙවියන්ට කතරගම දෙන්න බාර මං කොයි ඒව වෙන්න එපා. එතකොට කරදරයි.
උඩ තියෙන චෛත්‍යය බෝධිය පඳුරු ගැට ගන්න ඕනේ හිතලා යන්න. අපේ මේ බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන් අපිට අපේ දරුවාට යහපතක් මේ අපි කියලා දෙන්න ඕනේ. යාලා දන්නේ නැහැ නේ. නැත්නම් දන්නේ අර බාර වීමේ ක්‍රම විතරයි දන්නේ. ඒක එච්චරම සාර්ථක නැහැ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉල්ලුවේ. ජීවමාන වැඩ හිටියා එතකොට භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් උදව්ව උන්වහන්සේ කළා. එතකොට එහෙම ඉන්නකොට විහාර දොරට අධිග්‍රහිතව ඉන්නවා. කියන්නේ ගේට්ටුවේ ඉන්න සුමන කියන දිව්‍ය රාජයා. ඒ යක්ෂණීට අවසර දුන්නේ නැහැ ඇතුළට එන්න. මොකද ධනවශයෙන් අමනුෂ්‍යයන්ට එන්න දෙන්නේ නැහැ. ඒ අල්පේසාක්‍යයට එන්න දෙන්නේ නැහැ කොහොමත්. මහේසාක්‍ය දෙවිවරු නම් උඩින් එනවා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද සයන සම්තල කිව්ව ආනන්දේ ගොස් අර යක්ෂණී කැඳවාගෙන එන්න කියලා. ධානන් සයනස ගිල්ලා අවසරත් අරගෙන අවසර ගන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ අවසරයෙන් භාග්‍යවතුන් වහන්සේ එන්න කිව්වයි කියලා යක්ෂණී අරගෙන ආවා. අර අම්මා යක්ෂණී දැකලා අර යකින් යාවා ඇවිල්ලා මගේ ළමයා කයි කියලා බය වුණා. කෑ ගහන්න පටන් ගත්තා. අයාට එන්න දෙන්න සද්ද නොකර බලන් ඉන්න කිව්වා. යක්ෂණිට එන්න දෙන්න කිව්වා. සබ්ද කරන්න එපා. දැන් කාගේ වරදින්ද යක්ෂණියෙක් උනේ? මේ ගෑනු කෙනාගේ වරදින්ම තමයි. මේ තමයි පළවෙනි බිරිඳ. මේ ළමයෙක් තින්න අම්මා දැන්. යකින් ආවට පස්සේ ඇයි මෙසේ කරන්නේ? ඉදින් තැවි බුදු කෙනෙකු නමෝ නොපෙමිණියා උනම් කොළොංගස් වල වාසය කරපු වලස්සුන්ගේ කපුටන්ගේ හැයි බකමූණන්ගේ වෛරය වගේ. ඔන්න කොළොංගස්සයි වලස්සුන්ගේ වෛරය. කොළොංගහත් එක්ක වෛර බැඳගත්තලු වලස්සු. ඒ වගේම කපුටත් එක්ක වෛර බැඳගත්තලු බකමූණා. ඒ වෛර පැවතිලා තියෙන අන්තක්කල්පය. අපි දැන් දන්නවා නයි පොළොන් වෛරය. ඒ වගේ වෛර තියෙනනේ. ඒ තරම් මේ වෛරය යන්න තිබුණා මම හමුුණේ නැත්නම් තාන්නේ වෙලා දේශනා කළා නහි වේරේන වේරාණි සම්මන්තිත කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. මෙන්න මෙහි විස්තර කරනවා. බලන අටුවාව විස්තර කරනවා. නහි වේරේන මෙහි වනාහි කෙලසෙම් අසුචි ගෑවුණු තැනක් අසුචි වලින් සේදීමේ සුද්ධ වෙන්නේ නෑ වගේ. ඒ කියන්නේ අසුචි තියෙනකට අසුචි වලින්ම හේදුවොත් පිරිසුදු වෙන්නේ නෑ වගේ. බයින කෙනාට බැනලා තේරුමක් නෑ. පහර දුන කෙනාට ආයි පහර දුන්නට ඒක සංසිඳෙන්නේ නෑ. එහෙනම් වෛර කරන කෙනාට වෛරයෙන් උත්තර දුන්නට ඒක හරියන්නේ නෑ. එහෙනම් ඒක සංසිඳෙන්නේ කොහොමද? අසුචි ආදී වතුරෙන් හේදුවත් පිරිසුදු වෙනා වගේ වෛර කරන්නාට කරුණා මෛත්‍රියෙන් කතා කරන්න ඕන. කතා කරන්න ගියොත් ගුටි ගන්න වෙනා වගේ සයිස් එකෙක් කෙනෙක් නම් දුරින් ඉඳගෙන මෛත්‍රී කරන්නට ඕන. මේවත් කරන්න බැරිය වෙනවෙ කරන්න පුළුවන්. කළ බලන්න ඕන. ඒ නිසා අර බැරිම නම් තමයි පොඩි දඬුවමක් දෙන්න ඕනේ. පුළුවන් නම් ඕනේ නැහැ. හිතින් මෛත්‍රී කරනවා. එතකොට වචනෙන් මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මේක මේ සංසිඳනවා මෛත්‍රියෙන් කියන එක වෛරය. වෛරය මෛත්‍රියෙන් සංසිඳනවා කියන්නේ පුරාණ ධර්මතාවය. ගාත අවසානයේ කාල් යක්ෂණිය සෝවාන් ඵලයට පත් වුණා. එින් අපිට තේරෙනවා කාල් යක්ෂණිය කොච්චර පුණ්‍යවන්ත කාන්තාවක්ද. ඒ තමයි දෙවනි බිරිඳ. එයා තමයි අගතියට පත් වෙච්ච කෙනා. ළමයිත් මැරුණා, යාත් මැරෙන්න වුණා ඒ ආත්මෙදි. හැබැයි එතුමිය ත්‍රි හේතුකයි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන මුල් තුන හේතුවෙන් කරෝ පිනකින් ඉපදිච්ච අයද කියනවා ත්‍රි හේතුකයි කියලා. ප්‍රඥාව තියෙන කට්ටිය. ත්‍රි හේතුකයිද තියෙන මොකද්ද? විශේෂයෙන්ම අනිත් අයට වඩා ප්‍රඥාව තියෙනවා. එහෙනම් ලෝභ නැති සිත, තරහ නැති සිත සහ ප්‍රඥාව. ඔන්න ඔය තුනේ දෙන්න ඕනේ. එහෙම කෙනෙක් විතරයි සෝවාන් වෙන්න පුළුවන්. එතකොට යක්ෂණියක් කියලා නේ යට සෝවාන් වෙන්න පුළුවන් වුණා. අපි දන්න ප්‍රියංකර මාතාව කියන ප්‍රේතියක් පවා සෝතාපන්න ලත්නේ නේ. හරි. ඒ දුර්ලභ වෙන දේවල් මේ යක්ෂණිය නම් කොහොමත් දිව්‍ය ලෝකෙට අයිති කට්ටියක් නේ. ඉතින් අර අනිත් අයට දේශනාව සාර්ථක වුණා. ඊළඟට භාග්‍යවතුන් හස්තෙන් නතර කළේ නේ කතාව. අර ඉන්න ගෑනු කෙනාට කතා කළා. මේ ඔබේ පුතා මේ යකින් අතර දෙවයි කිව්වා. ස්වාමිනී මට බයයි බිය නොවනු. දැක්කනේ. යක්ෂණිය කෝ දැන් මගෙන් උඹට කරදරයක් නෑ. දුන්නම ලකි යකින්න දරුවා
සිප වැළඳගෙන නැවත මවට දී හඩා වැළපෙන්න පටන් ගත්තා. දැන් කන්න අපේ කෙනා මොකද කරේ? සිප ගත්තා දරුවා, හිඹල දුන්නේ. කවුරු නිසායි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ අපිට කරන්න බැරි දේවල් බුදු කෙනෙක් ඉන්න ඕනේ. මේ වගේ වෛර පවා බුදු කෙනෙක් ඉස්සරහා සංසිඳලා තියෙනවා. ඇයි ඇහි අඬන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මම කලින් නම් ටික ටික හරි මස් ටිකක් කාලා ජීවත් වුණා කිව්වා. අදින් පස්සේ දැන් මට මස් කන්න බෑ. ඇයි? මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ නේ. සෝතාපන්නයි. පව් කරන්න බෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ යාගෙනත් හිතුවා ඊට පස්සේ. බණ විතරක් කියලා බෑනේ, බඩ පුරවන්නත් එපා. කවර ගෑනු කෙනාට කොහොමද මෙයා නිසානේ මේ ප්‍රශ්නේ ඇති වුනේත්. දැන් උඹ දැන් මේ යාළුවා ඉහෙලියව ගෙදරෙක් යන්න ඕනේ. යක්ෂණී බුදුන් මේ බය වෙනවනේ යක්ෂණී ගෙදරෙක් කියොත් එහෙම. ඔව් කමන්නේ. දැන් යක්ෂණී මොන වෙලා ඉන්නේ? සෝතාපන්න වෙලා. දැන් ගෙදරෙක් කියලා නවත්තගෙන උඹලා හදන කැඳපත් වලින් පළවෙනි කොටස අග්‍ර කොටස ඇට දෙන්න ඕනේ. හොඳයි. ඉතින් ඒ ගෑනු කෙනා තනියම මන්නේ කියලා කැඳගෙන ගිහිල්ලා ගේ පිටිපස්සේ මඩුවක් හදලා ඒක නවත්තගෙන හැම ආහාරයකම පළවෙනි කොටස ගිහිල්ලා දෙනවා යක්ෂණීට. ඒ මඩුවේ වී කොටන විට මොහොල් ගස් පහරවල් ඔලුවට වදිනා වගේ තමයි යක්ෂණීට දැනෙන්න ගත්තේ. ඊපස්සේ යක්ෂණී එහෙලියට කිව්වා, මෙතන නම් ඉන්න බෑ නංගි, මෙතන මොහොල් ගස් පහරවල් ඔලුවට වදිනවා කියලා කිව්වා. ඊපස්සේ මොහොල් සැල, දිය සැල, අගුව, කසල ගොඩේ, ගම් දොරටු හැමතැනම නෑ. ඒ කිසි තැනක ඉන්න බෑ. දරුවෝ ඉඳුල් දානවා. බල්ලෝ ලගිනව සමහර තැන්වල. දරුවෝ ගිහිල්ලා කැත කරනවා. කසල දාන කුණු ගොඩේ නම්. ගම් දොර කඩේ දොරටු වෙනම් ගමේ ළමයි ඊතල විදිහින් ඉලක්කයට ගන්න යක්ෂණී. දැන් බලන්නකෝ දැන්. අයින්ස ගුණම ඇවිල්ලා ඔලුවට අත හොදන්න ගන්න කොල්ලොත්. කලින් නම් දත් ටික පෙන්නු ගමන් දුවනවා. දැන් එහෙම කරන්නේ නැහැ. සෝවන්නේ. ඉතින් මේ විදිහින් ඉලක්කයට ගන්න යක්ෂණීව. නේද? යක්ෂණීකට ලොකෝට හිතන්න එපා. අපි වගේම කෙනෙක්. පොඩ්ඩක් ඇඟේ ලෝම වැඩි, කළුයි ලෝම, දත් ටිකක් දිගයි. එතකොට කියම යක්ෂණී කියලා තේරෙනවා. සමහරවිට එහෙම නැති යක්ෂණියොත් ඉන්නවා. මනුස්ස වෙසෙම ඉන්නේ නැත්ේ ඉන්නවා. කොහමත් ඉන්නෝනේ. අපිටත් හම්බ වෙනට යා මනුස්ස වෙසින් ඉන්නේ යක්ෂණියොත් ලංකාවෙත් ඕනතරම් ඉන්නවා. ඒ කියන්නේ යකා ආරුඩ ලයින් එක කාළි යක්ෂණී ඔය තියෙනවනේ එක එක ආරුඩ මේ කාළිනේ මේ හොඳේ එක එක කාළිලා දැන් ඉන්නවනේ. හරි ඒ වගේ වෙනකොට යාකෝ මෙතන ඉන්න බෑ. මොකද කොල්ලෝ මට ඊතල විදිනවා. ඒක වෙන තැනක නවත්තන්නේ කොහා. එනකොට කැලේට එක කියලා ගහක් කර නැවැත්තුවා. දැන් කවුරුත් කරදර කරන්නේ නෑ. දැන් කැඳපත් ගිහිල්ලා එහෙට ගිහින් දෙනවා. ඒ කෑම දෙන එකට උදව්වක් වශයෙන් මේ යක්ෂණිය කලේ මේගාල ගොවිතැන්නේ කරන්නේ. එයා කියලා දුන්නා වහින කාලේ මේකයි, වහින් නැති කාලේ මේකයි. වහින කාලේට කරන්නේ ගොඩ ගොවිතැන්. වහින කාලේට මඩ ගොවිතැන් කරොත් ඒක කුණු වෙනවා, වතුර වැඩි වෙලා. වහින් නැති කාලේ කිව්වම වහින් නැති කාලේට මඩ ගොවිතැන් කරනවා. ගොඩ ගොවිතැන් කරොත් වහින් නැති කාලේට ඒක මේ වේලෙනවා, වැස්ස නැති වතුර නැතුව. මඩ ගොවිතැන් කියන්නේ වතුර තියෙන කොටස කරන ගොවිතැන. මේ කුඹුරු එහෙම තියෙන්නේ මඩ ගොවිතැනේ. දැන් මේක බල බල හරියට ගොවිතැන් කළා ඒ අය ශාස්ත්‍රීයක වෙනවා. අනිත් මිනිස්සු දන්නේ නැතුව වහින කාලේට මඩ ගොවිතැන් කළා භෝග කුණු වෙනවා. වහින් නැති කාලේට ගොඩ ගොවිතැන් කළා ඒවා වේලිලා යනවා. ඇවිල්ලා ඇහුවා නංගි උඹලා කොහමද හරියටම මේ වැඩේ කරන්නේ? කොහොම අපි දන්නේ යාළු යක්ෂණියක් ඉන්නවා අපිට. අපි යාට කැඳ බත් දෙනවා. එයා අපිට උදව්වක් වශයෙන් වහින දවස් කියනවා, වහින් නැති කාලේ කියනවා. ඔහෙලටත් ඕනනම් ඔය බත් මුට්ටියක් ආරිය ගිහින් දෙන්න. දීලා ගන්න. ආන්න එහෙමයි දේවාලයට යන පුරුදුනේ කට්ටිය. ඒ නිසා යක්ෂණී හම් වෙන්න බත් තරම් යනවා. බත් දීලා අහන කවද්ද වහින්? යක්ෂණී කියනවා. දැනුත් ගියාම තිය ඔලුව වනලා කියන්නේ මොනවද වෙන්නේ කියලා. මාලයක් නැතුනවා කියන ආසවල් තැන තමයි මාලේ කියනවා දෙයක්. ඔව් මාලට වඩා බර ගන්න වියදම් වෙන. මොකද දැන් බොරු ශාස්ත්‍රණ කියන්නේ. ඉතින් ඇත්තටම මේ යක්ෂණී ඉන්න තැනට ආගත්තොත් අහගන්න පුළුවන්. දැන් ඉන්දියාවේ තාමත් මේ කාළි යක්ෂණී ඉන්න බව අපි පිළිගන්න ඕනේ. මොකද අවශ්‍ය වැඩි. දැන් කවුද? සෝතාපන්නයි. ඉතින් බලන්න මහා ලාභ සත්කාරයක් පැමිණුණා මේ කාළියක්ෂණියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසා. ඊළඟ මහා පිරිවර ඇත්තියක් වුණා. මම හිතනවා ඒ නිසා වෙන්න ඕන කාළි කියන සංකල්පය අපේ රටෙත් තියෙන. එනම් භද්‍රකාළි, සොහොන් කාළි කියලා සංකල්ප දෙකක් අපේ රටේ තියෙනවා. භද්‍රකාළි බොහොම හොඳයි. සොහොන් කාළි ටිකක් දරුණු කියනකොට එන්නත් ඉඩ තියෙනවා. ඔව්. ඒ ලොලු අත ගාගෙන යන්න පුළුවන් පොඩි මෑණියන්ගේ.
එනම් බිය විය යුතු නැහැ. කරුණාවේ මෛත්‍රියෙන් ඉන්නකොට යක්කුත් දමණය වෙනවා. එනයි සඳහා අපිට මේ කතාව හොඳ ආදර්ශයක්. වෛර කරන්නාට පෙරලාගෙන වෛර කරන්න ඕනේ නැහැ. කෙනෙක් වෛර කරනොත් අපි කරන්නේ මෛත්‍රිය. මොකද අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තියෙනවා. එයාලා වෛර කරන්නේ එයාලට ධර්මයක් නැති නිසා. එයාලට ධර්මයේ තිබුණා එයාලා වෛර කරන්නේ නැහැ. එන හැමෝටම එක විදියට මේ දේවල් තේරෙන්නේ නැති නිසා අපි මේ දේශනාවලුවට අරගෙන කරන්න තියෙන්නේ පිරිසක් එකට ඉන්නකොට එහෙම වෙන්න පුළුවන්. ඇඟේ හැප්පෙන්න පුළුවන්. වචන හොමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒව ඔළුවට ගන්නෙ නැතුව ඒ අසවල් මෑණි කෙනෙක් හැප්පුණා කියමු. ඒ මෑණියෝ වැඩිපුර ගන්නා මෛත්‍රියට ඊට පස්සේ. අපි දැන් උදාහරණයක් ගමුකෝ. නම් කියන්න හොඳ නැහැ නේ. ඊට පස්සේ තරහ වෙනවනේ. එක් පළවෙනි මෑණියෝ කියලා එක්කෙනෙක්ට දෙනවා අයි අංක 1. දෙවෙනි මෑණියෝ අංක 2. අර අංක 1 මෑණියෝ විල්ල ඇඟේ හැප්පෙනවා දෙවෙනි මෑණියෝන්ගේ. එයා මොකද කරන්නේ? එයා එකපාරක් හැප්පුණා නම් මෙයා දෙපාරක් හැප්පෙනවා. එතකොට මොකද වෙන්නේ? වලිය තවදුරටත් දුර දිග යනවා. හැප්පෙන බව දන්නවනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් අයින් වෙලා යනවා. දන්න මෙයා හැප්පීගෙන යනවා කියලා දන්නවනේ. අයින් වෙලා යනවා. එතකොට මේ වෛරය සංසිඳෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒකට ප්‍රදාන්නේ කේලම් කියන්නේ, ඕපු දූප කියන්නේ, එයාට විරුද්ධව කැලෑපත්‍ර ගහන්න යන්නේ නෑ. ඉතින් වෙන්නේ ඔන්න ඕවනේ. කේලම් කියනවා, එකට එක කියනවා, ගුරුවරයාට මේ කරුණු කියලා දෙනවා, එයාට වඩා එයාට විරුද්ධව. ඉතින් එහෙම නොවි යුතු බවයි මම මේ මතක් කළේ. දේශනාට අනුව වෙන අපි කරන්න ඕනේ. අපිට වෛර කරනවා කියලා කවුරු හරි ආරංචි වුණොත් අපි ආව 100ට අරගෙන භාවනා වෙලාවේදී 100,000 වාරයක් මෛත්‍රී කරන්න ඕනේ. එතකොට එක්කෝ යා හැදිලා ඉඳි, එක්කෝ යාට මෙහින් යන්න වේ. ඔය මෛත්‍රී බලවත් වුණා වෙන්නේ එක්කෝ යන්න වෙනවා. හරියන්නේ නැත්තම්. හරියන්න ඕන. එතකොට ඔය කාරණා දෙක අපි අද සිහි කරගමු. ඒ ඇති වැඩිය කියන්නේ යොත් වෛරේ වෛර බඳ මාත් එක්කත්. මේ සම්මාත් එක වෛර කරගන්න ඕනේ නැ වැඩිය බණ කියලා. මේ කාර්තේ අපි ගමු. වෛර කිරීමෙන් වෛර කරන කෙනාව කවදාවත් සංසිඳවන්න බෑ. ඒක පැහැදිලි. ආත්ම තුනක් තිස්සේ මේ කට්ටිය උණු මරාගෙන කමින් ආවට අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ තමයි වෛරය සංසිඳුන්නේ. එන එසේම අපිටත් කවදා හරියම වුණොත් අපිත් කරන්නේ මොකද්ද? මෛත්‍රී කරන්න ඕන. ලෝකයේ මොනවාකවත් අපි ඒවට කලබල වෙන්නේ නැතුව අපේ පාඩුවේ අපේ බණක් භාවනාවක් කරගෙන දාන ටිකක් වළඳගෙන ඉන්නවා. අපි කලබල වෙනවා අපිට ඔක්කොම දාන නැති වෙලා ගිහිල්ලා. ගිලම්පසට පළතුරු ගෙඩියක්වත් නැති වෙලා ගිහිල්ලා. ලයිට් බිල ගෙවා ගන්න බැරි වෙලා ගිහිල්ලා, වතුරත් කපලා ගිහිල්ලා, ලයිටුත් කපලා ගිහිල්ලා, නන්නත්තරනොත් අපි පොඩ්ඩක් කලබලුණාට කමන්නේ. හැබැයි තාමත් මේ වෙහෙරගල ආරන්නේ අපිට දාන ටිකක් හරි ලැබෙනවා. දාන නොලැබුණත් දානි හදාගන්න බඩු ටික හරි දැන් ගෙනත් දෙනවා. ඊළඟට ගිලම්පස මොනවා හරි කෙහෙල් හරි ලැබෙනවා. කෙහෙල් හරි අඹ නෑ, කෙසෙල් හරි ලැබෙනවා. අර ලැබෙන තැනින් අපි සතුටු වෙන්න ඕන. මිනිස්සු අපිත් එක වෛර කරනවා නම් අපිට ඔය ලැබෙන්න විදියක් නැහැනේ. ඔය හැමදාම හිටියන්නේ දෙව්දත් තෙරුත් හිටියේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ. චුන්ද සූකර හිටියේ ඒ කාලේ. බුදුරජාණන් වහන්සේත් ඉන්න කාලේ නිගණ්ඨ හිටියා. සුන්දරිලා හිටියා. චින්චිලා හිටියා. නේ? එහෙනම් අපිට චින්චිමාණිකාවලු ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි. මාගන්දියල ඉන්න පුළුවන්, චින්චිලා ඉන්න පුළුවන්, සුන්දරිලත් ඉන්න පුළුවන්. ඉතින් හැබැයි හිනා වෙවිගෙන ඉන්න පුළුවන්. hina vela avila bella kapala yannat puluwa e nisa sihiyen innat ona gæanu kene dakkama api kata aragena balan inna honda ne kata wahagena balan inna kata me asochchana e nisa me gæanu dakala naha wage gæanunta wasanga wima kiyana eka thamai otana dose e nisa api therum ganna me screen kiyani bomba mona bomba kala bomba tika dawas ganna pipirena oka e nisa yala parissa karanna hondata මට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න මෑ වැඩිහිටි මෑණුරු ඉන්නෝනේ 70 ගණන් වල කට්ටිය එහෙම. විශ්‍රී මායන් වලින් එයාලා අග්‍රයිනේ දැන්. ගොඩක් කල් ජීවත් වෙච්ච නිසා. සා බලන්න ඕනේ මේ ආපු ගෑනු ගෙනා. නැත්නම් මේ උපාසිකාව අපිට ගැළපෙන්නියක්ද? නැති කෙනෙක්ද? තවත් වෛරක්කාරයෙක් හැදෙන්නද මේ යන්නේ කියලා. කලින්ම බලන්න ඕනේ සතියක් දෙකක් ගන්න බෙකට. ඊට පස්සේ කේලමක් වශයෙන් නෙවෙයි ස්ථානයේ තියෙන ආදරය ගෞරවය නිසා, ගුරුවරයා කරේ තියෙන ආදරය නිසා ගුරු ස්වාමීන් වහන්සේට පුද්ගලිකව කියන මෙන්න මෙයා මෙහෙම කෙනෙක්, මෙයා හිටියොත් මෙහෙම වෙන්න පුළුවනි කියලා කියන්න අවශ්‍යයි. ඒක මන් දැන් ඔන්න පවරන වැඩිහිටි මෑණිවරුන්ට, වයසින් වැඩි අයට.
පොඩි පොඩි අයට තේරෙන්නේ වැඩිහිටියයි බලන්න ඕනේ මොක මොනවායෙන් මොනවා වේද මොකද දැන් ගොඩක් පිරිස එන්න ඉන්න ඉස්සරහට නම් ලිස්ට් එකක්ම දීලා තියෙනවා ඉතින් අපි ඉස්සෙල්ලම එන කට්ටිය බාර ගන්නවා ගෙදර ගෙදරට ගිහින් බාර ගන්න බෑනේ මෙහෙට આવොත් බාර ගන්න ඉතින් බාරගෙන අපි ඇයි හොඳයි පවත්වන්න ඕනේ ධර්මානුකූලව ඕනට වඩා කරට ගන්නෙත් නෑ දුරට දාන්නෙත් නෑ මිනිස්සෙක්ට වශයෙන් සලකුවම ඇති ඊළඟට තියෙන පහසුකම් වලින් දෙන්න ඕන. එයාලට වෙනම බකින්හැම් මාලිගාවක් හදන්න බෑනේ. තියෙන ඔය කුටියක් තමයි දෙන්න වෙන්නේ. ඇඳ උඩ වෙන්නත් පුළුවන් ඇඳ යට වෙන්නත් පුළුවන්. තියෙන ඇඳ උඩ නම් ඉඳ ඇඳ උඩින් තියෙනවා. ඇඳ උඩ පිරලා නම් අර හොස්පිටල් වලත් එහෙම ඇඳ යටත් ඉන්නවා. හරි එහෙනම් ඔබ ඇත්තටම නිවන් දකින්න කැමති කෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන් මේ විදිය පොඩි දුෂ්කර ක්‍රියාවක් මුලින් දුන්නොත්. එතකොට මොකද මේ ඇඳවල් යට අපිට නිදා ගන්න බැ අපි හොඳ කුෂන් ඇඳවල් උඩ තමයි අපි හිටි කියලා එයා යන්න හැදුවොත් අනේ බොහොම පිං ගිහිල්ලා එන්න එපා එහෙම යන්න. දැන් අපි කියන පුරුද්දට ගිහින් එන්න කියලා එහෙම යන අයට එන්න කියන්නේ නැහැ. හොඳයි ආවට බොහොම ස්තුතියි. නැවත හමුවෙමු සංසාරේ කියලා යන්න කියලා. නැවත හමුවෙමු සංසාරේ. ඉතින් ඔන්නෝම කරන්න මේ අපි පුරුදු කරගත්තොත් අපිට වෛර කරන්නේ අඩු වෙනවා. නැත්නම් අපි කන්නක් දීලා, තේත් දීලා, පිටිත් පොවලා, ලයිටුත් දීලා, වතුරක් දීලා අන්තිර අපිට මොනවද දෙන්නේ? නින්දා පහද දෙනවා. ඉතින් කන්න බොන්න දීලා බැනුම් අහ ගන්න ඕනේ නැහැනේ. ඒ නිසා අපි තෝරගන්න ඕන මේ එන කෙනා අපිට හිතවත් කෙනෙක්ද අපට අහිතවත් කෙනෙක්ද? ඒක මේ පිරිමි අයටත් අදාළයි කට්ටියත් බලන්න ඕනේ. දැන් මේ එන පුරුෂයා, මේ එන උපාසක මහත්තයා, මේ එන හාමුදුරුවෝ අපිට ගහලා යන සයිස් එකේ කෙනෙක් වෙයිද? ඒක බලන්න අවශ්‍යයි. එහෙනම් මේ දෙපිරිසම දැන් මේ සමගි සමාදානයේ වාසය කරන බව අපි මතක් කළ යුතුයි. දන්නේ නැති අය ඉන්න පුළුවන් මේ ගැන. නිසා එයා තේරුම් ගන්න මේ මෙහෙණින් වහන්සේලා වෙනම ප්‍රදේශයක වෙනම කොටසක අපි වාසය කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා පල්ලෙහා කොටසේ මේ සේනාසනේ ආරක්ෂක බටයන් වශයෙන් වාසය කරනවා. මෙතනින් එහාට තමයි යන කෙනෙක් උඩට යන්න තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා සමහර අය දන්නේ නැහැ මේ ක්‍රමය මොකද්ද කියලා. ඒ නිසා මේ ප්‍රාදේශීය ලේකම්ලා දන්නේ නැහැ, දිසාපතිලා දන්නේ නැහැ, අහනවා ඇයි මේ කියලා. ඉතින් ඒකදී මට කියන්න තියෙන්නේ තනිව ස්ත්‍රීන් වාසය කිරීමේදී එකට ධර්මයේ හැසිරෙන්නට උනත් වලි යනවා. මොනයන් වලි යනවා. කෝපෙ බෙදා ගන්න බැරුව වලි යනවා. පත්කඩියට ගහ ගන්නවා, කුටි වලට ගහ ගන්නවා, මට ආරංචි සබන් කැටයට ගහගත්ත දැන් තියෙනවායි කියලා ලංකාවේ. මෙහෙ නෙවෙයි. දැන් මෙහෙ වලි නැත්තේ ඇයි කියලා තමයි මම කියන්නේ. ඒව වෙන්න දෙන්නේ නැති වෙන්න පිරිමි කෙනෙක්ගේ ඇල්ම බැල්ම මේ ස්ත්‍රීන්ට ලැබෙන්න ඕන. හොයා බලන්න ඕනේ පෞරුෂත්වයක් තියෙන කෙනෙක් ඉන්න ඕන. එයා එතකොට අපක්ෂපාතී නොවි සුදුසු විදියට තීරණ ගන්නවා. ඒ අනුව එහෙනම් ඒ ස්වාමීන් වහන්සේලගේ ආරක්ෂාව යටතේ තමයි මේ මෑණිවරු මෙතන මෙහෙණින් වහන්සේලා අපි සම්මුතියෙන් කියනවා වැඩ සිටින්නේ. ඒක කාටවත් ගැටලුවක් විය යුතු නැහැ. ඒක ගැටලුවක් විය යුත්තේ අපිටනේ. අපට ගැටලුවක් නැත්තම් මේ පිටේ ඉන්න අයට ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඇවිල්ලා බලන්න. ඉතින් දොස් කියකින් නැතු බලන්න ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඔය පැවිදි වෙච්ච අයට දොස් කියන අයට මම ආරාධනා කරනවා දවස් 7ක් මහණ වෙන්න කොහොම ඉස්සෙල්ලා ඇවිල්ලා. ගෙවල් දාලෙන්න බෑ. ඇඹලිය වගේ ඉන්නවා. ළමයි හිතන්නවත් බෑ අතාරින්න පුළුවන්. පුළුවන් කිය හිතන්නවත් බෑ ළමයි ගැන. එක අම්ම කෙනෙක් දාලා තිබුණා ඔක්කොම අතාරින්න පුළුවන්. දරු සෙනෙහස තමයි. අයියෝ ඒ අම්මා එනවයි කියලාත් කියලා තිබුණා ගිය සතියේ. පස්සේ මන් දන්නේ නැහැ උත්තරයක්වත් නැහැ. දැන් උත්තර නැහැයි කියන්නේ අපිට බලෙන් ගෙන්නන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒක කරන්න දෙයක් නැහැ. ඒක යාගේ ලබා උපන් ඇති. ඉතින් පස්සේ මන් දැක්ක පෝස්ට් එකක් දාලා තිනවා හැමදේම අතාරින්න පුළුවන් දරුව පමණයි. අත්තරින්න බැරි කියලා. දැන් මම මොකද්ද කරන්නේ එකට? මට කරන්න දෙයක් නැහැ. දරුව ගලවලා දෙන්නේ මම. බෑ. සස තමන් පැවිද්දට එනකොට කොච්චර දේවල් අතහරින්න ඕනද? ඒක කරන්න බැරි ලෝකෙක. අපි සතුටු වෙන්න ඕන අපි පැවිදි වෙලා ඉන්නේ. අපි බණ භාවනා පුළුවන් විදිහට කරගෙන යනවා. අපි භාග්‍යතුන් වහන්සේට වන්දනා තුනක් කරගෙන යනවා. මේ දවස්වල ගොඩක් දානෙත් හදනවා මේ මදිවට. දේ ඔක්කොම කරනකොට අපිට පුදුම විදිහේ පණක් ඇඟට එන්න ඕන. වීරයක් ඇති වෙන්න ඕන. අපි දැන් නිකන් ඉන්නේ නැහැ. අපි අපේ වැඩ ටික හොඳට කරනවා.
විවේක තියෙන හැම වෙලාවකම ගලක් කුඩාරි ඔය ආසනයක වාඩිලා භාවනාව කෙදෙනවා. අඩුවතරෙන් දහම් පොතක්වත් කියවන්න ඕන. ඒතර නොසිස් දවසක් බවට පත් වෙනවා. මම හිතන මේ තත්ත්වයේ මේ අය දැන් ඉන්නවා. ලොකුවට අපි කෝටු වරන් පස්සෙන් යන්නේ නැහැ. Taman තේරුම් ගන්න මං ආවේ මෙහෙම ගමන. මේක නිකන් හිටියොත් කෙලස් ඇති වෙනවා. කෙලස් ඇති වුණොත් ගෙදර ආය යන්න සිද්ධ වෙනවා. එහෙනම් නිකන් ඉන්න එපා. පිස්සමක් හරි ගහන්න ඕන. එහෙමනේ හරි තියෙන්නේ. නිකන් ඉන්න එපා. ලාපන් ලාපන් පිස්සන්ද මොකද්ද? ඒව ගහන්න එපා. ලියුමක් හරි ලියන්න ඕන. අපේ මෑණි කෙනෙක් ඉන්නවා ලියුම් ලියනවා. හිටියා දැන් නැහැ. හොඳට ලියුම් ලියනවා ලස්සනයි. අපි ඉතින් මමත් ආසයි දැන් ඒවා කියවන්න. මොකද ඒක කියවීමෙන් තව කෙනෙකුට රුචිකත්වයක්, ලේඛන කෞශල්‍ය. ඔයලා නිකන් ඉන්නකොට කියවන්න බැරි නම් ලියන්න පොතක් අරන්. තමන්ගේ ජීවිත කතා හරි ලියන්න පොතක්. අතට අපිට බලන්න පුළුවන් නේ පස්සේ. මම ඉපදුනේ මේ වර්ෂේ, මට මෙහෙම වුණා, මං කසාද බැන්ද මේ දවස්වල, මට පෙම්වන්තයෙක් හිටියා, ප්‍රේමවන්තියක් හිටියා. ඒවා ලියලා තියන්න. පෙන්වන්න එපා, මං මැරුණට පස්සේ බලන්න පුළුවන්. අපවත් වුණා. එතකොට අර වෙලාව යනවා. වෙලාව යනවා. අපි පැවිදි වෙච්ච කාලේ පොත් ලිව්වා. දරම් පොත්, දහම් පොත් ගොඩක් ලිව්වා. දේව දැන් හොයා ගන්නව නැහැ. ඉවරයි. දැන් තින් ලියන්න වෙලාවක් දැන් නැහැ. ඉතින් ඒ නිසා වෙලාව නැති එක හොඳයි. හොඳේ වෙලාව නැත්තම් බලෙන් වැඩපටල ගන්න ඕනේ නැහැ. වෙලාව නැති වෙන්න ඕන. නිකන් ඉන්න වෙලාවක් නැහැ. එහෙනම් තමයි සාර්ථකයි. ඔව්. තමන්ට නිකන් ඉන්න වෙලාව තියෙනවා නම් තමයි පොතක් එක ලියනවා. නැත්තම් කියවනවා. නැත්තම් කියවන පොතේ තියෙනවා අතින් ලියනවා. මොකටද හිත රැකගන්න? මං හිතනවා දැන් එහෙම ලඩක් නැහැ මේ අයට ඕන තරම් වැඩ තියෙනවා. සවත් පිළිවෙත් වලට කම්මැලි වෙන්න එපා. මල් නෙලන්න යන්න, මල් හදන්න ලස්සනට, ගිලම්පස හදන්න, ඒවා මේ බුදුරජාණන් වහන්සේට කරන දේවල් විතරක් නෙවෙයි. අපි අපේ හිත සුවපත් වෙන්නත් ඒ වැඩ ටික හේතු වෙනවා. සතුටයිනේ ඒකට හිතට. මම මේ උපස්ථානය භාග්‍යතුන් වහන්සේට කළා. ගිලම්පස ටික හදන්න ලැබුණොත් ඒක සාදරෙන් හදන්න අරගෙන බාර අරගෙන. ඉතින් මේ ඔක්කොම අපි මේ වනවල තියෙන්නේ මේ පින්වත් මෙහෙණින් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට මේ දවස හොඳින් ගෙවෙන්න. ඉතින් ඒ නිසා තම තමන් ඒ බාරගත්තු වත් පිළිවෙත් හොඳට කරන්න. අර වගේ ධර්ම දැනුමත් පොඩ්ඩක් හරි දියුණු කරගන්න පොත් කියවන්න. විශේෂයෙන් රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේගේ පොත් එකින් එක කියවන්න. අනිත් පොත් වලට කලින්ම කියවන්න මේ පොත් ටික. ඒ පොත් ටික කියවුවට පස්සේ ලොකු දැනුමක් හරියට එනවා. හරියට හොඳේ. අංග විකල වෙච්ච ඒවා නෙවෙයි. ඒ ටික දියුණු කරන ගමන් භාවනාවක යෙදෙන්න පුළුවන් නම්, පුළුවන් තමන්ට පුළුවන්කම තියෙනවා නම් සමාධිය වැඩෙනවා නම් භාවනා කරන්න. නැත්තම් භාවනා කියලා නිදාගෙන ඉන්න එපා. ගල උඩ නිදාගත්තොත් ගලෙන් පහළට වැටෙනවා. අර ගල උඩ ආසන තියෙනවා, ආයි ආයි නේවා ඉන්න එපා, නිින්ද යනවා නම්. ඊට පස්සේ අපිට සිද්ධන පෙට්ටි හොයන්න. ඇට කරු ටික එතු කරන්න ගලෙන් පල්ලයට. ඉතින් නිින්ද යන අය කරුණාවෙන් සලකන්න, කුටි මේ ගිහිල්ලා අර ගල් අයිනවල වල භාවනා කරන්න එපා. පොත් කියවන්න. භාවනා වෙලාවේ තමන්ට දැනෙනව නම් නිින්ද යනවයි කියලා පොතක් අරගෙන පාඩුවේ කියවන්න. මොන පොතක්ද? නවකතාවක්ද? දහම් පොතක්ද? ඔව්, මෙහි නවකතා පොත් නෑ බොමද. දහම් පොත් කියවන්න. දැන් ධර්ම දැනුම වැඩෙන්න, සීලයෙන් වැඩෙන්න, භාවනාවෙන් වැඩෙන්න, වතින් වැඩෙන්නට. එසේ වැඩනකොට තමන්ටම තේරෙනවා gedara හිටපු ගෑණි නෙවෙයි දැන් මේ ඉන්නේ. දැන් ඉන්නේ කොහොම මෑණි කෙනෙක්, ගෑණියෙක් නෙවෙයිනේ. හරි. හැබැයි ගෑණියට අන්ත විදියේ මෑණි කෙනෙක් නම් මෙලෝ රහක් නෑ. ඇයි? ගතිගුණත් ගන්න දෙයක් නෑ, කිසි දියුණුවකුත් නෑ. gedara ඉන්න ගෑනුවා ඊට වඩා හොඳයි කියලා කියේ වෙනව නම් තමන් දුක් වෙන්න ඕන. තමන් ගැන කනගාටු වෙන්න. එහෙනම් කරුණා මෛත්‍රී අංක එකට තියෙන්න ඕන පැවිද්දන්ගේ. තව කෙනෙක්ගේ දුක දැනෙන්න ඕන. තව කෙනෙකුට උපස්ථානයක්. දැන් පෞගේ දවසේ අපි වැඩිහිටි මෑණියෝ අසනීප වුණා. ඉතින් තවත් මේ නිවාස කෙනෙක් ඒ පසුපස ගිහිල්ලා ඒ උපස්ථානවල යෙදිලා දැන් අද මෙ ආවා. ඒතර මේ මෑණියෝ සතුටු වෙන්න ඕන අපිට. අපේ වැඩිහිටි මෑණියෝ නිසා තමයි මේ පැවිද්දටපත් උනේ. ඒ මෑණියොන්ට අපිට පුළුවන් විදිහට අපේ උපස්ථානයක් කරලා පින් රැස් කරගන්න ලැබුණා. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ යන්න වේද දන්නේ නැහැ. ලොකු මෑණියොච්චයි අපිච්චයි නේ දන්නේ. ඒ යනතුරු අපි උපස්ථාන කරන්න. මොකද අපි හැමෝම වයසට යනවා. අපි කියන තරුණ කාලේ මහණෙන්න ඕනේ කියලා කියනවනේ. ඒත් වයසට යනවනේ. ඒ නිසා ඒකට අපි සූදානම් වෙන්න ඕන. අපිට නැති බැරි වෙලාවක අපිට කෙනෙක් සලකයි, අපිත් තව කෙනෙක්ට සැලකුවොත්. ඒතර හිතන්නේ මගේ භාවනාව කැඩෙනවා.
මට පැයත් එකක් භාවනා කරන්න තිබිච්චක නැති වුණානේ, මේ කරදරයක් නෙමෙයි කියලා හිතන්න එපා. ඒකත් භාවනාවක් කරගන්න. මේ කරන වැඩත් සිහියෙන් කරන්න, සතියෙන් කරන්න, සතියෙන් කිව්වේ සිහියෙන්, මානසිකාරයෙන් කරන්න. ඉන්න තැන හොඳ සිහියෙන් වර්තමානේ පවත්වන්න, අරමුණු ගෙවී යන බව දකින්න. ඉතින් මේක නිසා මම යෝජනා කරනවා, භාවනා කරනවා කියන්නේ පලක් බැඳගෙන අතක් උඩ අතක් තියන් ඉන්න එක විතරක් නෙමෙයි. එහෙම වුණොත් මට නම් භාවනා කරන්න ලාව නැතිම තරම්. ඇයි මට පලක් බැඳන් ඉන්න වෙලාවක් නැහැ. මට හරියට පණිවිඩ එනවා, ඇමතුම් එනවා, ඒවට උත්තර දෙන්න යන්න ඕනේ, තවත් හොයා බලන්න යන්න ඕනේ. ඒ හැම වෙලාවම මම භාවනාවක තමයි ඉන්නේ. ඇයි මම සිහියෙන් තමයි හැම වෙලාවම වාසය කරන්නේ. අද තාජුට්ටෙන් අත පිච්චෙනවා දැක්කනේ. ඒ අත පිච්චේ නැති වෙන්න හේතු වුණේ මේ වඩපු සතිය. මේක එක තව වැඩක් කරන ගමන් මට තව වැඩක් කරන්න පුළුවන්. දෙක දෙක කරන්නේ මම. හැමදේම එහෙමයි. දෙක දෙක පුළුවන්. ඒතර කට්ටි බය වෙද්දී දන්නේ මොනවද මේ දෙක දෙක කියන්නේ කියලා. නෑ එහෙම බය වෙන්න එපා. ඔව් මං කිව්වේ වැඩ. මොකද මම පාසල් යන කාලෙත් ඉගෙන ගන්න කොටත් පාඩම් කරේ හයියෙන් සින්දු දාග. සින්දු එහෙ යනවා මම මේ පාඩම් කරනවා. ඒතර අපේ නැන්දලහන උඹට පාඩම් කරන්න මම නැන්දලට බැරුණානේ මට පුළුවන්. මට හොඳට පාඩම් හිටිනවා. ළමයිත් එක්ක පාඩම් කරද්දී හොඳට පිස්සු නටලා උන්ගෙන් අයින් වෙලා ගෙදර ගිහිල්ලා සතියක් හොඳට පාඩම් කරා. ඒ යටයි බී දෙකයි. ළමයි හිතනවා අපි අපිව රවට්ටලා මූ තනියේ. ඇයාලත් එක්ක රවුන් එක පුරා බයිසිකල් පැද්ද ඒ දවස්වල. කලින් පාඩම් කරන්න ඒව තමයි කරේ. ගංගාවල් බලන්න එනවා, මුහුදු බලන්න එනවා, ගෑනු ළමගේ පස්සෙන් එනවා. ඒතර ඒව පාඩම් කරන්න වෙන්නේ නැහැ එතකොට. එයාලට පාඩම් කරන්න දෙන්නේ නැතුව අන්තිම සතිය මුංගක තරහ වෙලා ගෙදර යනවා. ඒ ගෙදර ගිහින් තනියෙන් පාඩම් කරන්න ආන්න බලන්න ප්‍රඥා. ඒත් මේ අමුඩ ගහගෙන මාස ගණන් පාඩම් කරන්න ඕනේ නැහැ. විභාග ලඟුණාත පාඩම් කරන්න. ඒතොර පාඩම් කරපො මතකයි. ජීවත් වෙන්න පාඩම් කරනෝ නෙවෙයිනේ. විභාග ලියන්න විතරනේ. අන්න එහෙම අපි කළේ. ඒක නිසා අර ගීත හෙනවයි කියන එක බාධාවක් නෙමෙයි. තව වැඩක් කරනවයි කියන එක අනිත්තරට මට බාධාවක් නැ. මේ නිසා අර ඒ දක්ෂතාව, ඒකට කියන කෞසල්‍ය, ප්‍රඥාව. ඉතින් ප්‍රඥාවන්තයාට හොඳට ඒව කරන්න පුළුවන්. ඕනම දෙයක් අර ඒ වගේ දක්ෂ වෙන්න. සිහිය පවත්වන්න. ඒ නිසා අහන්න එපා සායනාසෙ පැය කීයක් භාවනා කරනද. මම අවදීන් ඉන්න හැම වෙලාවම මොකද්ද? භාවනා. මොනම කරත් භාවනාව. ඒ කියන්නේ කරන වැඩේ දැනගෙන කරන්න එපා සිහිය. ඒ නිසා අපි මේ කරන හැම දෙයක්ම සතිමත්ම කරමු. අපිට පැයක් දෙකක් ලැබුණොත් සමාධියෙන් ඉන්න එක සුවයි. ඒක වාඩි වෙලා ගන්න කමන්නේ. නමුත් අර වගේ කරදරයක් ආපු වෙලාවක ප්‍රශ්නෙකදී ඒක මගහරින්න එපා. භාවනා පිට දාලා මගහරින්න එපා යුතුයකම්. ඒවට යන්න. වත් කරන්න, වත් පිළිවෙත් කරන්න. දැන් දානේ හදාන ලැබෙනකොට කොමත් භාවනා කරන්න වෙන්නේ නැහැ නේ මේ වාඩි විලා. ඒක 100ෙන් කරන්න. කතා කරන ප්‍රමාණය අඩු කරගන්න. ඒ කරන වැඩේට හිත යොදන්න 100ෙන් කරන්න. එතකොට ඕකට තමයි භාග්‍යතුන් වහන්සේ සම්පජාඤ්ඤ භාවනා කිව්වේ. සතිපට්ඨාන බව දේශනාවේ තියෙනවානේ සම්පජඤ්ඤ කියලා භාවනාව. එහෙනම් සතිමත් අඩුමතර මේ වැසිකිළියට ගියාට පස්සෙත් අපිට පුළුවන් සතියෙන් ඉන්න. දැන් සමාහට ගිහි කාලා සින්දු කිය කී ඉන්නවා අපි. නමුත් දැන් පැවිදි වෙච්ච අය මොකද එතෙන් ගිහින් කරන්න ඕනේ? සතිපට්ඨානෙ වඩන්න ඕනේ. මොකද්ද වෙන්නේ මේ? කායේ කායානු පස්සී. එතකොට අපි දැන් සරලව කියෙම ගොන්න බැහැර වෙන මොනවාර අපේ කායෙන්. ඒක බැහැර කරන්න හේතු වෙච්ච පළවෙනි එක තමයි හිත. ඉබේ බහැර වෙන්නේ නැහැ කිසි දෙයක්. අදාළ තැන්වලට ස්ථානගත වෙලානේ බහැර කරන්නේ. ඒතර යන්න සිත පහළ වුණා. නැසෙ ඒක එතනින් ඉවත් කරන්න බව සිතක් ඕන. අනකරන දැන් හරි. ඊට පස්සේ තද කරන් හිටපු පේසි ලිහිල් කරනවා. ඒක ලිහිල් කරන්න ශක්තිය දුන්නේ කවුද? හිත. හිත වායෝ ධාතු රණගෙන වායෝ ධාතු කියලා ලිහිල් කරනවා. ඒ මේ පහළට තද කරන්න ඕන දෙයක් නම් ශක්තියක් නම් ඒක උදරය හරහා වායෝ ධාතුවක් පහළට තද කරනවා. දැන් තේරෙනවා ආනවරණ. සිතයි කයයි. නැත්තම් සිතයි වායෝ ධාතුවයි ක්‍රියාවයි. දෙක බෙදුවම දෙකට සිත නාමයයි ක්‍රියාව රූප. ඔන්න ඔය වගේ නාම රූප ක්‍රියාවලියක් තමයි මේ හැම වැඩකම. ඒක මුලින් තියරි දැනුම දැනගෙන එතෙන්දී ඔක හිතේ තින්න ඕනේ නැහැ. කරන වැඩේට හිත යොදාගෙන කරන්න. එතකොට වෛර කරන්න වෙලාවකුත් නැහැ. ප්‍රේම කරන්න වෙලාවකුත් තර කරුණා මෛත්‍රියට අපි මෙහෙ නමක් දෙනවා ප්‍රේමය. අපේ උපාසකම්මල මේ පොයේ දවසේ කිව්ව ප්‍රේම අපි ප්‍රේම කරනවා. ඒ මොකද්ද? කරුණාවයි මෛත්‍රියයි. කාටද? අසල්වැසියාටද හැමෝටමද? දැන් ජේසුස් වහන්සේ කියලා දින අසල්වැසියාට ප්‍රේම කරන්න. අපි කියනවා අපි හැමෝටමනේ සියලු සත්වයෝ සුවපත් වේවා.
එතකොට ප්‍රේමේ නිසා වලි හට ගන්න පුළුවන්ද? බෑනේ. අපි හැත්තරම් ප්‍රේම කරා නම් ඒ හැමෝටම ප්‍රේම කරන්න එපා. එතකොට එක්කෙනෙක් වෙන් කරගන්න අවශ්‍යතාවයක් හටගන්නේ නැහැ. ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයකට මුලක්. අපි හිතින් වෙන් කරන්න ගියොත් දැන් ඔන්න අපි කාටරි ඇලුම් කරන්න ගන්නවා. මෑණිවරු දෙන්නෙම ගමුකෝ. හේ දෙන්න දෙන්නට ප්‍රේම කරන්න ගන්නවා. ඒ කියන්නේ මගේ මෑණියෝ මේ. ඔව් නැත්නම් මේ මගේ අම්මා කියමුකෝ. මේ මගේ දුව වශයෙන් ගන්නවා. තව දුවෙක් එනවා. ආරාම මේ දුවගේ දිහා බලන්න පටන් ගන්නවා. අර කලින් දුවට මොකද්ද? යාඩ තින් නිකම් මේ ආවේගයක් ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුණානේ මේ මෑණියුන්ට කියලා අන්තිමට මේ දෙවන ලෝක යුද්ධේ පටන් ගන්නවා. ඒක වෙන්න බෑ. ඊට පස්සේ තමයි යන්නේ මම වගේ මාසරණ කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එයාටත් අපි සෙනෙහසින් කොටසක් පරිත්‍යාග කළ යුතුයි. දැන් ওই තියෙනනේ දේශනා විනයෙම තියෙනවනේ. ගුරුවරයා විසින් ශිෂ්‍යයාට පිය සෙනෙහසින් සැලකිය යුතුයි කියලා. පිරිමිනා. ශිෂ්‍යයා විසින් පිය සෙනෙහසින් කියන පුතෙක් වශයෙන් තමන්ට තියෙන සෙනෙහස අතාත්‍රාන්න ඒක පවත්වන්නේ. ඉතින් මෑණිවරුන්ටත් එහෙමයි. පොඩි මෑණිවරුන්ට දියණිවරු වශයෙන් සලකනවා. දියණිවරු මව් සෙනෙහසින් සලකනවා. ඒක කොහෙවත් ප්‍රතික්ෂිප්ත නැහැ. එහෙම නැතුව මේක යන්නත් බෑ. නිකන් ගහමරාගෙන යන්න බෑ. නිකන් මම විපස්සනා කරන්නේ නෙපාතෝ ළඟට එහෙම බෑ. විපස්සනා වෙනයි කරුණා මෛත්‍රී වෙනයි. ඒ දෙක පටල ගන්න නැතුව භාවනා කරනකොට එක කරගන්න, තව කෙනෙක් ඇසුරු කරනකොට එයාත් එක්ක මනුෂ්‍යත්වයෙන් ඇසුරු කරන්න. එහෙම කළොත් අපිට මේ වැඩපිළිවෙලේ කාලයක් තව කරගෙන යන්න ලැබෙයි. නැත්තම් දත් ටික පැත්තක තියේවි. සිවුරු පැත්තක තියේවි. මෑණිවරු ටික කොහේ හරි වෙන ඉඳී. නැත්තම් ඒක පරලෝකයෙන් ඉඳී එනකොට. එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න අපිට යම්කිසි කරුණාවක් අවුනට වඩා නෙවෙයි අවශ්‍ය ප්‍රමාණයට පවත්ව ගන්න. ඉතින් ඒක මම ස්වාමීන් වහන්සේට විශේෂයෙන් කියන්න යන්නේ නැහැ. පිරිමියායිට මොකද පිරිමියායි කොහමද අතේ දුරින් ගානට තමයි ඉන්නේ. නිසා මේ මාස ගානටම පිරිමියායකින් කිසිම චෝදනාවක් මට ඇවිල්ලා නැහැ. එයාලා තමන්ගේ පාඩු වැඩේ කරගෙන යනවා. කිසි ඔළුවකක්කම මට නැහැ. ඉතින් මම වැඩිපුර මේ පැත්ත විතරක් බලන් මේ කියන්නේ මොකද ඒ අයගෙන් තමයි මේ චෝදනාව ඇවිත් තියෙන්නේ. ඒක නිසා ඒ ස්ත්‍රී පාර්ශවයේ වඩාත් මේ පිළිබඳ හික්මෙන්න. රෝහෙලගෙමයි මේ දෝෂය එන්නේ. අර පොඩ්ඩැත්තම් කතාවක් හදා ගන්නවා. බැලුවත් ඇරදී බැලුවම රෝල් තමයි බැලුවා. සරට බැලුවා. ඒ මම මේ කියන්නේ අපේ තන දෝෂ කියනෝනේ මම. මේව නොවෙන්නේ මම මේ කියන්නේ. මොකද ස්ත්‍රී සිත බොහොම ලාමකයි, වහා පෙරලෙන සුළුයි, හොඳට හොඳයි, ඒ වගේම නරකත් වෙනවා හිටපුවා. ඇල්ලත් ඉන්න ඊට පස්සේ වෛර කරනවා පොඩ්ඩැත්තම්. අපි යාළුවෝ වගේම මෑණියෝ කියලා එනවා කාටවත් දාලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික දවසක් ගියාම යාළුවා පරම සතුරා බවට ඒ රහසුත් දන්නනේ ඔක්කොම. යාළුකම් කරලා රහස් ටික අහගන්නෝ ඊට පස්සේ ගහන්න පටන් ගන්නවා. එසේ යාළුවෙක් පත් කරගන්නේ කලබල වෙන්න එපා. හිතේ තියෙන හැමදේම යාළුවන්ට කියන්න යන්න එපා. Tamanට කියලා කොටසකුත් වෙන් කර තියාගන්න රහස්. ඉවරින් රාජ්‍ය රහස්. රාජ්‍ය රහස් විට දුන්නම රාජ්‍ය අයිති වෙනවා හතුරන්ට. එනිසා මේ ස්ථානයේ තියෙන යම් තාක් දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ මේ මුකුත් ජාවාරන් නැහැ හොඳේ. එහෙම චෝදනාවුත් මේ පහුගිය කාලෙට අහන්න ලැබුණේ ඒව නැහැ. ඒවා එළියෙන් නෙවෙයි අහන්න ඕනේ. මේ ඇතුළින් ඉන්න එකෙන් මෙවිල්ලා අහන්න. ඔය කට්ටිය මොනවාරි ජාවාර මම මෙහෙ කරනවා. ඔව් අපි හොඳට ජයට ජාවාරම් කරනවා. මොනවද කරන්නේ? උදේ වන්දනාවක් කරනවා. පැය දෙකක් භාවනා කරන උදේට හරි ජාවාරම්. ඔව් අපි ඔය මේ හොදි හදන නෙව දාලා මොනවද ගම සියම් බලා දාලා හොදි හදන ඊට වඩා හංගල කරපු ජාවාරමක් අපිට නම් පේන්න නැති බව අපි කියන්න ඕනේ. පිට එන අයට කියන්න ඕන. බය වෙන්න එපා කියන්න. ඉතින් මෙහින් අපිර නොපෙනෙච්ච ජාවාරමක් මෙහෙ තියෙන විදියක් නැහැ. අනිතෙන් සල්ලි හම්බ කරන මේ මෑණිවරු තියාගෙන මම හරියට මට සල්ලි හම්බෙලා තියෙනවා. මට මේ තියන්න තැනකුත් නැහැ. ඉන්න ඉතින් දැන් විදියක් නැහැ සල්ලි වැඩි වෙලා උස්සගෙන ඉන්න බැරුව. හොඳනම දන්නොත් මේක වෙන්නේ මොකද්ද? තියෙන සල්ලිත් වැය වෙනවනේ. වැය වෙන ඕන තරම්. දැන් අද ගෙනත් තියෙන බ්ලොග් ගල් 500ක් 55000යි. මොකටද මට ගෙදරගෙන යන දේ බ්ලොග් ගල් එක එක? නෑ මේ කුටි කිහිපයක් දැන් නඩත්තු කරන්නලා දෙනවා. අපි ඒව හදනවා. ඒවා මෙයා අසවල් ගෙනා දුන්නා කියලා මම මතක තියාගෙනත් නෑ. ලැබෙන මුදල් ඔක්කොම පොදුවේ තියෙන්නේ. ඒවා මේ කවුරුල අසනීපුනොත් ඒවට මම වියදම් කරනවා. කුටියක් හදනකොට ඒකට වියදම් කරනවා. හාඩ්වෙයාර් එකෙන් බඩු ගෙනා මම මේ පංගු පෙරු කර කර ඉන්නේ නෑ. බිල මං ගෙවනවා. දායකෙක් එනකම් බලන් ඉන්න බෑ. ඒ වුණොත් හාඩ්වෙයාර් එකක් අපිව ගහලා පන්නයි.
ඇයි හාමුදුරනේ මේ ණයට බඩු දුන්නද? ඇයි බිල ගෙවන්න නැත්තේ? බෑ, සතියට වඩා ගන්න බෑ. ඉතින් තියෙන මුදල් වලින් ඒ වෙලාවේ මේව ගෙවලා දානවා. ලැබෙනවා නයි, ඔක්කොම ලැබෙන්නේ විහෙරකල ආරන්නේ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. එච්චරයි. ඒසයකට මේ මිනිස්සු අර මොකද්ද මං කිව්වේ, චින්චමාණී කාල මාගන්දි ලෝකේ කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක්. ඔක්කොම නෙවෙයි හොඳේ. ඒසම මේ මුළු ගමත් එක්ක රටත් එක්ක තරහ වෙන්න ඕනේ අපි. ඔය කාලකන්නේ මිනිස්සු දෙතුන් දෙනෙක් ඇති. ඒ මිනිස්සු තමයි මෙන්න මේ කියන කතන්දර කියන්නේ. ඒතොර අපිට දැන් නහි වේරෙන වේරණ යන්න එපයි දැන්. ඒ කියන මිනිස්සුන්ට යහපතක් වෙලා ප්‍රඥාව දැල්විලා අනුන්ගේ දේවල් සොයසා ඉන්න වෙලාවේ තමන්ගේ වැඩක් කරගන්න ලැබේවා කියලා හිතන්න ඕන. ගෙවෙන්නේ තමන්ගේ වටින කාලනේ, අපිට දොස් කියන්න. කැලෑපත්තර ගහන වෙලාව අපරාධෙනේ. සෑ ඒ වෙලාවේ තමන් පිනක් හරි කරගත්තනම්, දැන් බැන බැනින් එකවිල දානයක් හරි දුන්නා නම් නේ, ඇවිල්ලා බලන්න එපයි. මං හිතන ඔය චෝදනා කරන කිසි කෙනෙක් මේ ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ එන්න හිතෙන්නේත් නැහැ. ගොඩක්ම තරහ මොකද මේ ධර්මයේ කියන එකට, භාවනාව කියලා දෙන එකට. මිනිස්සුන්ට ඕන බෝධි පූජා, සෙත් කවි, සෙත් සාන්ති විතරයි බහුතරයකට ওই පැතිවල ඉන්න අයට. සෑයාල බලාපොරොත්තු නැහැ ස්වාමීන් වහන්සේ සසරින් එතර වෙන්න, ගෙවල් අතහැරලා එන්න, පවුල් කඩන්න, ඒ වගේ වැඩ කරනවට කැමති නැහැ. එයාල කියන්නේ හාමුදුරු කෙනෙක් වුණා පවුල තවත් ශක්තිමත් කළ දෙන්න ඕන. ಗುಣ කියන්න ඕන. ස්ත්‍රියට බිරිඳගේ ಗುಣ මහත්යට කියනවනේ, මහත්යගේ ಗುಣ බිරිඳට කියනවනේ, දරුවන්ට සැලකීම ආනිසංස කියලා දෙන්න ඕන. ඒක තමයි භික්ෂුවක් කළ යුත්තේ කියලා තමයි සාමාන්‍ය ජනතාව හිතන්නේ. අපි මහණුනේ පවුල් නඩත්තු කරන, පවුල් සමගි කරන නෙවෙයි. ඒකට තමයි සාමදාන විනිශ්චයකාරවරු ඉන්නේ. අපි පැවිදි වුණේ තව කෙනෙක් සසරින් එතෙර වෙන්න පාර කියා දෙන්න. එහම පාර කියනකොට තමයි කැඩෙන්න පුළුවන් පවුල්. ඒක කරන්න දෙයක් නැහැ. මොකද ඒක භාග්‍යතුන් වහන්සේ මුලින්ම කරලා තියෙන නිසා මුල්ම චෝදනාව යවන්න ඕනේ නං කාටේ? පෙස්සම් බුදුරජාණන් වහන්සේ. ඒක කරලා බමුණෝ කිව්ව ඕන්න කඳු අතරින් ශ්‍රමණයෙක් එනවා, උඹලයි තරුණ කොල්ලෝ හංග ගනිල්ලා ළමයි අරගෙන යනවා, මහාන කරනවා, පරපුර නැසෙනවා, ජාතිය නැති වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොකට යා වැඩියම මනුලොවට බුදුනේ ඇයි? ජාති යනසන් ඉපදෙන එක එන තව තව ඉපදෙන එක නැති කරන්න. ඒකනේ ඉතින් කසාද වයින්ට කොල්ලෝ ටික මහාන කළේ. ඒතර ගෑනුන්ට මිනිස්සු නැති වුණා, ඊට පස්සේ ඒ ගෑනුත් මහාන වුණා. එහෙම නෙවුනේ නේද? අහලා තියෙ. ඔය සාක්‍ය කෝලියේ යුද්ධෙදී උන්වහන්සේ වැඩම කරව නිසා එක්කෙනෙක්ට ලේ බින්දුවක්වත් හෙල්ලුන්නේ නැහැ. නැත්තම් මැරෙන කට්ටිය. ඒට පුද පඬුරු වශයෙන් දෙපැත්තෙන් 250 250 විවාහක කුමාරවරු පූජකලේ. ඔක්කොම කසාද බැලලා මැරීඩ්. ඇහුවේ නැහැ උඹලා අන්මැරීඩ්ද මැරීඩ්ද කියලාවත්. අරන් ගියා. ගිහිල්ලා ඉන්නවා සිවුරු පෙරවගෙන දැන්. සතුටින් ඉන්නවද? නෑ. නෝන්ලත් ඇතෑරියේ නෑ. ලිව්වා ලියුම්. පෙමින් වෙලී සිට කාලයේ මතකද? අර උයන්වල අපි කතා කර හිටිය මතකද? මම මට හිතෙන හිටිය මම කියන්නේ ඒවල එම ලියලා තියෙන කට්ටිය අර සතුටින් හිටපු දේවල් මතක් කරලා ලියනවා ලියුමා. ඔයකට අපි කියන පෙම් හසුන් මොන? පෙම් හසුන් 90 ගණන් වල 2001-2 දක්වා අපිත් ඉස්කෝලේ යන කම්ම තිබුණේ මොනවා ලියුම්. පිටු ගණන් ලියනවා, හිතන හිතන එක ලියනවා. එමත් ගුලි කරලා විසි කරනවා. හරියොත් හරි නැත්තම් ලියලා ඔක්කොම ලියලා හොඳට ඇනලයිස් කරලා අරගෙන හරියයි පෙම්වන්තිය කැමති වෙයි කියන තැනට ආවොත් තමයි පිරිමි කෙනෙක් නම් වශයෙන් සාමාන්‍ය පිරිමි කෙනෙක් ලියුමක් දෙන්න ඉස්සෙල්ලම නමුත් ඒ සමහර පිස්සදිච්ච ගෑනු ළමයි ඉන්නු උනුත් කලින් දෙනවා ලියුම්. ඒක ඒක ලැජ්ජයි. මොකෝ පිරිමි අය පාසේ ගෑනු යනවා කියලා අපි අහලා නැහැ. නමුත් එහෙම තියෙනවා. ඉතින් එහෙම ලියලා එවලා තියෙනවා වර්පණීට කරුවත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ලියුම් එවන්න එපා කියලා තහනම් දාලා තිබුණේ නැහැනේ. ඉතින් අර ගස්සස්න ලියුම් බලලා අනේ සෝකෙටපත් වුණා. අත්තනේ නම් මේ බලන්න බුදු කෙනෙක් අපිට කරපු හානියක්. අපිව බලෙන් ගලන අපේ තට්ටේ බාලා අපිව මහාන කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කට්ටිය දුකෙන් වගේ ඉන්නේ. අහුව මොකෝ කරන්නේ පොඩි ගමනක් යන් ටුවර් එකක්. කො අනේ භාග්‍යතුන් වහන්සේ අපිට ඉතින් පයින් මිස කුඩින් බෑනේ. හරි හරි ඉන්නකෝ මං එක්ක යන්නම් කියලා තමන් වහන්සේගේ බලයෙන් 500ක් මේ මහ ස්වාමීන් වහන්සේලා අලුතෙන් මහාන වෙච්ච අයව හිමාලය වටේ චාරිකාවක් කරන් ගියා. හිමාලය වටේ චාරිකාවක් කරන් ගියා. ඇයි අර නෝනල මතක් කළා දුක නැති වෙන්නේ? දැන් දෙල් වන පේනවා, කොස් වන පේනවා, පොල් වන පේනවා, උද්‍යාන පේනවා, විල් පේනවා. කවදාවත් ඇසින් දකින්න වෙන ඒවා මේ උඩු ගුවණින් යන්නේ. අර ප්ලේන් එක යනකොට පේනවා වගේ හොඳට පේනවා දැන්. හරි අර දුක නැති උන. නෝනල අමතක වුණා. වන්ද ටුවර් එකක් යනකොට අමතක වෙනවා. ඊට පස්සේ ගිල බැස කුණාල කියලා විලක් තියෙන හිමාලේ. ඒ විල ගා බහිනකොට ඔය කුරුල්ලෝ කණ්ඩායමක් කුරුල්ලෝ දෙන්නේ හොඩේ හොටෙන් කෝටුවක් අල්ලන් යනවා. ඒ කෝටුව මැද්ද ඉන්න කෝකිලෙක්. කෝකිලයා කවුලා. ඒ කවුලා යනවා. ඉතින් මේ එයා පියාඹන්න ඕනේ. එයා ඉන්නේ අර කෝටුවේ මැදේ.
හිටගෙන මේ කකුල් දෙකෙන්. යටින් යනවා තව 50ක්. එයා වැටුණොත් දැලක් වගේ අල්ලගන්න. ඉස්සරහින් තව 50ක් මෙහෙම යනවා. කෙලින් අතට යනවා. මොකද හුලං වලින් රජතුමාව බේරගන්න. පස්සෙනුත් යනවා ගල් කැට මොනවද ගැහුවොත් වදින්න නැති වෙන්නේ. උඩිනුත් යනවා වැස්සොත් බේරගන්න. කව වෙලා යන්නේ හමුදාව වගේ. අරක පේනලන මහණෙනි දැක්කදර කුරුල්ලා. එහෙමයි ස්වාමී. මමත් ඔහම හිටියා. ඔය කුලේම මං හිටියා. මගේ නම කුණාල. මට හිටියා 100 500 ගානේ. එකේ පැත්තට යටින් 500යි උඩින් 500යි මේ පැත්තෙන් 500යි මේ පැත්තෙන් 500. මට හිටියාලුවේ පුස්ස. යත් කෝලෙක්. ඉතින් මේ පුස්ස කෝකිලි යනකොට මම ඉතින් මගේ මේ ඉන්නවා නිකන් පරිවාර කාන්තාව කිරිල්ලියෝ. මං උන්ට කියන්නේ බොල චපල කෙල්ලනි තොපි කොහෙද ගියේ? තොපි මොනවද කරන්නේ? එහෙම අහන්නේ. ආදරෙන් කතා කරන්නේ. පුස්සට ඕක ඇහුණා. පුස්ස ඇයි රජතුමනි මේ මේ උබේ කුල පාරිශුද්ධ මේ කාන්තාවන්ට ඇයි මේ බනින්නේ? චපලයි කියන්නේ ඇයි? හොඳට කතා කරන්නකෝ අප්පයි මේ. අනිත් ඔය පලයන් ගන්න තෝ දන්න කත්තේ ගෑනු ගැන මන්තරම් කියලා බැනලා ලෙව්වා දවසක්. එහෙම ඉන්නකොට මේ පුස්සට ලෙඩ වුණා. බඩේ ලියන්න පටන් ගත්තා. බඩේ ලියනකොට අර ගෑන ළමයි ටික යාගෙන වල්ලා ටික දාලා දුවගෙන ආවා කාගාවට කුණාල යුතුමයි. ඇයි තොපි මේ ආවේ චප්පල කියලානි කියලා. අනේ අපේ ස්වාමියාට අසනීපයිනේ. මැරෙන්න වැටිලා අන්න. ඉතින් යකෝ තොපි මහත්යා සනීපුණා මෙහෙ දුවන් එනවායි. හලගන්න එපයි. අනේ ඒකනේ බලන්න ඕ කියලා දැන් ගෑනු ගතිය පේනවනේ. විපතක් වෙච්ච ගමන් එනකොට හරියනවා. තොපි වගේ જાතියක් කියලා බැන බැන ගිහින් හොටෙන් අරගෙන පියාපත් අතගාලා පෑම් පොවල ඖෂධ පොවල සුව කරලා ඇහුව දැන්වත් තොට තේරෙනවද? ආයෙ විලන්න කට්ටි සනීපුණානේ. ඇවිල්ලා පිරිවරා ගත්තා. ඌව තොට තේරෙන්නේ නැහැ. දැන් දැක්කා තෝ අසනීපුණාම ගියා. දැන් ආයෙත් ආවා කියලා අර කුණාල විලගාව වාඩි වුණා කට්ටියන් බනහන්. අපේ බෝසතාණන් තමයි මේ කුණාල රජු. මම මේ ජීවිතේ නෙවෙයි සසරෙදිම අත්දකපු ස්ත්‍රීන්ගේ අගුණ මම උඹලට අද කියනවා. අහපල්ලයි කියලා කිව්වනි ලොකු දේශනාව. අද කියන්නේ නැහැ මොකෝ මෙහෙත් ඉන්නේ මේ නින්න හදලනේ මාව දාලා නට පස්සේ. ආපු මේ සානන්දේ අපිට ස්ත්‍රීන්ගේ අගුණ ගිව්වා කියලා. අපේ ලොකු සානන්දේ කියලා ඕනනම් මම කියවන්න පුළුවන්. උන්වහන්සේ වැඩි වෙලාවක මම පොත දීලාම කියන්න මෙන්න මේ වගේ. ඔය පොත ඕනේ නැහැ මම කියන්න ඕන තරම් කියලා උන්වහන්සේ කොහොමද බණ කියයි. ඒම නිසා දැන් වැඩි ඕනේ නැහැ. කුණාල ජාතකේ පස්සේ ජාතක පොත ඇති කුටිවල ආරම් බලන්න. ඒකේ අපේ බෝසතාණන් වහන්සේ අත්විඳපු ස්ත්‍රීන්ගේ දෝෂ තියෙනවා. ඒවා 100%ක්ම සත්‍යයි. බොරු නෙවෙයි. මොකද බෝසතුන් ආදලා බොරු කියන්නේ නැහැ. ඇත්තනි කියන්නේ. නේද මෑණියෝ? මම ඇත්තනි කියන්නේ බොරු කියන්නේ. ඒ අනුව මේ බොරු නෙවෙයි. හැබැයි ඒ අතරින් පතර යසෝදරාලා ඉන්නවා. හැමතැනම නැහැ. හැම ගමකම යසෝදරාලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඉන්නවා. ඊළඟට කේමල ඉන්න පුළුවන්. උප්පලවන්නල, ධම්මදින්නල, පටාචාරල වැනි මහා ශ්‍රහක් චරිත දරපු එවැනි කාන්තාවොත් ඉන්න නිසා මේ 100 මුළු ලෝකෙම ඉන්න ස්ත්‍රීන් චපලයි කියලා දේශනාවේ නැහැ. ඒකේ තියෙන්නේ 99.999ක්. තව කීයදුරු? 0.001යි. එයා කොහෙද කියලා හොයන්න ඕන. ඒ චපල නැති ස්ත්‍රිය කොහෙද ඇත්තේ හොයන්න අවශ්‍යයි. ඉතින් ඒක එහෙම කිව්වේ මේ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රීන් එක තරහ නිසා නෙවෙයි. අර ස්වාමීන් වහන්සේලා ස්ත්‍රීන් කෙරේ බැඳුණු නිසා. එයාලා බැඳුණු සිටින සිටින ඕනලට පුරාණ දූතිකාවරුන්ට ද පුරාණ භාර්යාවරුන්ට බැඳලා හිටියේ. ඒක ඇහුවට පස්සේ ඒ සයන්නදලා සෝතාපන්න වුණා. ඒ බණ අහලා ආයි පැත්තවත් හැරිලා බැලුවද? ආපෝ ඒ පැත්ත බලන් බණවත් බත්වත් කන්නේ නැහැ. බණනේ බත් කන්නේ නැහැ. කොහේ බලන්? කිඹුල්වත් පුරේ තියා. කිඹුල්වත් පුරේට උඩින් තමයි මේ මහා වනයේ හෙවත් හිමාලයේ තිබුණේ. එදා එනවා මහා සමය සූත්‍රය. ඒ මේ රහතුන් වහන්සේලා 500ක් වුණා පසුව ඒ රහතුන්ගේ දර්ශනයට එනවා දෙවිවරු. ඒ දෙවිවරුන්ගේ නම් තමයි ඕනම් බලන්න දීඝනිකාය තියෙනවා නැත්නම් පිරිත් පොතේ තියෙති මහා සමය සූත්‍රය. ඒක තියෙන දෙවියන්ගේ නම්. මහා සේනාවෙන් මෙන්න මේ දෙවියෝ ඇවිල්ලා කියනවා මේ රහතුන් බලන්න. ඔබ තමයි තියෙන්නේ. එහෙනම් අපිට තේරුණා. මොකක්ද තේරුණේ? බුදු කෙනෙක් පවුල් කඩලා තියෙනවා. එක පවුල් අන්නේ 500ක්. ප්‍රේම කතා 500 එක කතාවේ වේන කඩලා දාලා තියෙනවා. දැන් බද්ද වගේ කුමාරයෝ 30 දෙනෙක් විවාහකයෝ මහාන කළා. දැන් එන චෝදනා කරන්න කාටේ? භාග්‍යත උන්වහන්සේ කසාස සාතික හොය හිටියද? ඒ කාලේ තිබුණේ නැහැ නේ කොහොමද? දැන් උන් අපි ගණන් ගන්න නැහැ. මොකෝ විනේ නැහැ නේ.
විනේ තියෙන්නේ අඩුම තරම පොඩිම එක තමයි මව්පියන්ගෙන් අහන්න ගෙන එකත් නීතියානුකූල බැලූ 18 අඩු ළමයි පැවිදි කරත් තමයි ඒත් අහන්න ඕන. ඇයි ඒ? නීතියෙන් දඬුවම් ලැබෙන නිසා. නැත්තම් අවශ්‍ය නැහැ. ඒකෙත් තියෙනවා මව්පියෝ අධාර්මික නම් මිත්‍යා දෘෂ්ටික නම් ඒ කුල පුත්‍රයා දිවි තොරගා ගන්න කියලා කිව්වොත් ඒ දියණිය කිව්වොත් කෙලින්ම පැවිදි කරන්න. මම මේ කරේ මේ ළඟදි කරපු ඒ චෝදනාවිල තියෙන ලොකුවට මේ ගිහින් තියනවලු මේක සමාජයේ වටා කෙනෙක් මහාන කරයි කියලා. එයා මහාන කළේ පියතුමාගේ ලිපිය ලබාගෙනත් ඒ වගේම එයා දිවි තොර කරගන්නවයි කියන වචනෙන් කිව්ව නිසාත්. එයා මැරෙද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක බලන්න ඉතින් තියෙන දෙන්න එපා එයාට මැරෙන්න. ඉඩ දුන්නා නම් මැරෙයි දන්නේ නැහැ. නමුත් කිව්වනේ මැරෙනවයි කියලා. දැන් වස බෝතලේ ගෙනල්ලා පෙන්වලා කියන මම මැරෙනවා මහාන කරේ නැත්තම්. ඒ ඇති. ඒ හොඳටම ප්‍රමාණවත්. අපිට භාග්‍යතුන් වහන්සේගේ වචනේ ඇති. නැඩ මම නීතියත් විමසුවා පොලිසියෙන් මම ඇහුවා. මම කළොත් ප්‍රශ්නයක් කිසි ප්‍රශ්නයක් නැහැ කො අපිට. මොකද අපිට ප්‍රශ්න තියෙන්නේ සිවිල් නීතියත් එක්ක ගුවා වලියක් නම් කියන්නේ කො. ඔය මහානකරණය අපිට අදාළ නැහැ. ඔක ඔබ වහන්සේලා කරගන්නේ කො. හරිනේ තියෙන්නේ. තව කාගෙන්ද අහන්න තියෙන්නේ. එච්චරයි. ඒ නිසා මේ කවුරුත් බය වෙන්න එපා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ එහෙම අභීත තීරණ අරන් තියෙනවා. අරන් තියෙන තරන්නේ නෝන ලෙපා වෙන්න ගුරුකම් කරලා තියෙනවා. ඒ ගුරුකමේ නම මොකද්ද? කුණාල ජාතකේ. පිරිමින්ට ගෑනු එපා වෙන මන්තරේ. ගෑනුන්ට පිරිමි එපා වෙන දේශනාවක් කොහේ හරි හොයන්න ඕන. තාම හොයා ගන්න බැරි වුණා. ඒකත් හොයන්න ඕන. ඒකට දේශනාවක් නැහැ. ගෙදරක හිටියනම් හොඳට ගුටි කාලා තියෙනවනම් ආය අමුතුවෙන් බණ කියන්න ඕනෙත් නෑ. පිරිමි ජාතියේ හැටි හොඳට තේරෙන්නවා. ඇයි අහන ගෑනු විතරේ චපල පිරිමි චපල නැහැ. පිරිමි චපලයි තමයි. ඉතින් කවුරුත් වහන්නේ නැහනේ අපේ. කතා කරන්නේ නැහනේ. කොච්චර චපල වුණත් ඔය පස්සෙන් යන්නේ ගෑනුවයි. ඇඬ අඬ යන්නේ අම්මාව දාල යන්නේ පගී. එහෙම තියෙනවා. ඒ නිසා පිරිමිත් චපලයි. ගැහනුත් චපලයි. ඒ කවුද? අසත්පුරුෂයෝ. කවුද හොඳ එහෙනම්? ස්ත්‍රීනුත් තියෙන සත්පුරුෂ පිරිමිත් ඉන්නවා සත්පුරුෂ. එහෙනම් මෙතෙන්ට එකතු වෙලා තියෙන කවුද දැන්? සත්පුරුෂ ස්ත්‍රීන් ටිකකුයි සත්පුරුෂ පිරිමි ටිකකුයි. ඒ දෙගොල්ලොන්ට දැරිද සමාදානෙන් යන්න? ලයිස්තෙන්ද ප්‍රස්තුතයක වශයෙන් ඔබට ගෙන හර දක්වනවා. තේමී ජාතක. තේමී ජාතකේ රාජධානි හතක් මහාන වුණා. ඒ හතක් මහාන වීමේදී අපේ මේ සැලැස්මටම තමයි කුටි හදලා තිබිලා තියෙන්නේ. පිරිමි තාපසවරු ඉඳලා තියෙන්නේ වටේට. ගැහැණු තාපසවරියන් ඉඳලා තියෙන්නේ මැද. අර පිරිමි තාපසවරුන්ගේ ඇල්ම බැල්ම රැකවරණය යටතේ තමයි ඒ අම්මලා සිල් රැකලා තියෙන්නේ. හොඳයි සාදු කියන්නේ බය වෙන්න. කවුරුර ඇවිල්ලා ඇව්ව ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හරි මොකක් හරි කෙනෙක් දිසාපති කෙනෙක් හරි ගමන්නේ රජ කෙනෙක් හරි ඇවිල්ලා වුත් කියන් තින් එහෙම තියෙන පොත්වල අපිට හොඳ හිතින් ගමනක් යන්න බැරි නෑ පුළුවන් යන්න. එනිසා මීටර් 500ක් විතර දුරක අපි පැතිරිලා අපි සමගි සමාදානේ වාසය කරනවා කියන එක අපිට ගැටලුවක් නෑ. එනිසා අපි ආරාධනා කරන බලන් ඉන්න ඇයට සතියක් විතර එන්නකො නවතින්න අපිත් එක්ක. අපි ඔයාලට බණ භාවනා කියලා දෙන්න. උදේ දවල් කෑම දෙන්න. රෑට කෙසෙල් යුස ටිකුත් දෙන්න. ඕන්න එන්න. ඇවිත් බලන්න. එන්නේ නැතුව මේක හිතන්න බෑ. ඒ නිසා අපි ඒක දැන් මේ යෝජනා කළා. මොකද මේක බලන් ඉන්න පිරිසකුත් ඉන්න නිසා තව ඕන ගේට බලන්නත් පුළුවන් නිසා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ මොන වගේ ජාවාරමක්ද? දුකටපත් වූවන් දුකින් මිදවීමේ ජාවාරමක්. සසර යන්න ඉන්න කට්ටිය කොහොමරි සසරින් ගැලවීමේ ජාවාරමක්. අපිත් ගැලවිලා ඔහෙලත් ගලවලා දානත අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද මාරපාක්ෂික අමනුෂ්‍යත්වයකට විරුද්ධයි, මාරපාක්ෂික මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. යලත් විරුද්ධයි. ඒ දෙගොල්ලන්ට බම්බු ගහගන්නේ කියලා අපි අපේ ගමන අපි පාඩු යනවා. අපි ඔය හිතුවොත් තමයි අපිට වෙහෙස. හිතන්න එපා. ආරංචියක්වත් ආයේකත් අපි දන්නවා. ඒක කල්නොත් අපි අහලා තියෙන ප්‍රවෘත්තිය. අලුත් කතාවක් නෙමෙයි. ඕක අහලා තියෙනවා. පරණයි ඕක. ආයි අලුත් එකක් ආවොත් කියන්න. එකම දේ අහලා එපා වෙලා අනින්නේ. අලුත් කතාවක් නැහැ. මේ ළඟදිත් ඇහුවේ අර කලින් කියපු එකම තමයි. මාස දෙකකට කලිනුත් ඒ කතාව මට අහන්න ලැබුණා. ඔය ජාවාරම් කතා. ඒ නිසා ඒ ජාවාරම අපි හරි සතුටින් මේ කරගෙන යන්නේ. සමගි සමාදානයෙන් කරගෙන යන්නේ. ඒ ජාවාරමේ කොටස් කරුවම වෙන ඔබට ලැබුණා කියලා ඔබ සාදු කියලා සතුටු වෙනවා. ඇයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල ගුණ පිරීමේ ජාවාරම. ඒක සරුයි. ඇයි? උදේ දාණයත් ලැබෙනවා, දවල් දාණයත් ලැබෙනවා, ගිලම්පස ලැබෙනවා, ලයිට් නොමිලි, වතුර නොමිලි. තමන්ට හිත හදන්න විතරයි. ඉතින් මේ තරම් සපතන මේ බුදුසසුන තරම් තන ලෝකෙ කොහොවත් නෑ. කිසිම තැනක නෑ.
හිත හදාගෙන සැපෙන් ඉන්න තැනක්. හිතන්න එපා කන්න බොන්න තියෙන නිසා ඉන්නවයි කියලා. කෑම නම් ගෙදරත් තියෙනවනේ, කන්න බැරි කඩෙන් හරි අරන් ඕන්න, ණය වෙලා හරි කන්න බැරි ගෙදර ගියා නම්. ඒ කණ එකනේ මම මේ කියන්නේ. තමන්ට සැනසille ඉන්න පුළුවන්. ළමයි ඇවිල්ලා අතින් අදින්නේ, කිරි ඉල්ලන්නේ, කෑම ටිකක් දීපන් කියලා එන්නේ නැහැ පස්සේ. ඒ ළමයින්ගේ කරච්චලෙත් දැන් මෙහි නැහැනේ. මහත්තයෙක් ඇවිල්ලා ගුටි දෙන්නේ හවසට. බීල ඇවිල්ලා ගෙවල් ගහන පතාට එකට ඉඳලා දෙනවා. දෙනවා අනිවාර්යෙන් ගහනවා. ඔය කවුරුන් මට කිව්වේ නැතුනනේ මන් දාන්නව ගහලා තියෙයි. තමයි දත් අඩු වෙලා තියෙනෙත් ඒක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර තැන්වලින් දත් නැහැ. මේ මෑණිරුන්ට මං කියන්නේ. ඉතින් පිරිමියාට කලකිරෙන හේතුව අඩු. ඒක හේතුව පැවිදි වෙන්නෙත් අඩුවෙන් පිරිමියායි. මොකද හේතුව? කලකිරෙන හේතුව අඩුයි. ඒ කලකිරෙන හේතුව ගොඩාක් තියෙන අම්මලටනේ. ඇයි ගහන්නෙත් එයාලට. බනින්නෙත් චෝදනා කරන්නෙත් එයාලට. බත්තම් බන්න ඕනෙත් එයාලා. වලන් හොදන්නෙත් ඔක්කොම කරලා රෙදි හොදලා ඔක්කොම කරලා අන්තිමට ගුටි කන්නෙත් ඒ අම්මලම නිසා. එයාලට මහාන වෙනව හැර වෙන වැඩක් තේරෙන්නේ. ඒ ගියත් උස්සගෙන යන්නේ කවුද? මේ මහත්තුරු වෙනවා. ඇයි එන්නේ? අර කෙනෙක් වෙලා කෙලින්ම කිව්වනේ මම මට හොදි හදන්නට මේ ගෑණි තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මගේ හොදි ටික හදාලා දෙන කවුරුත් දැන් නෑ. දැන් 60 පැනලා මගේත් එක ගෑණු වෙන්නෙත් නෑ. හිටපු ගෑණි දෙන්න කොහාඳුරුනේ මට හොදි හදාගන්න. හොදි හදාගන්න. එයාගේ පිනේ අඩුකමක් නිසාද කොහෙද මට හිතුන්නේ. වලියක් දාලා තියාගන්න නැත්තම්ම බැරි වුණා. ඔව් බැරි වුණා. ඊට පස්සේ කිව්ව බත් ටික හදාගන්න මේ ගෑණි මං ගත්තේ. ඔබ වහන්සේට අයිතියක් නෑ මට ඒක නැති කරන්න. එයා කෙලින්ම කිව්වා මේ ආදරේ නිසා නන් නෙවෙයි මම මේ උස්සගෙන යන්න ආවේ. මට බත් කන්න ඕන නිසා. එදි ටික ආමුදුරන්ට ඕන්න මම මැරුණම ගෑණිව මහාන කරගන්න. ඉතින් ඒක ජාතියේ පියෙක් වශයෙන් සැලකන්න ඕනේ. එයා බොරු කිව්වේ නෑ. එයා ඇත්තම අනික් කට්ටිය බොරු. අපි අම්මට ආදරේ. අපිට අම්මට සලක ගන්න ඕනේ, ළඟ තියා ගන්න ඕනේ. බොරු කතා. ඒවට අපි අහුවෙන්නේ නෑ. මගේ නෝන දෙක දෙක මට ඉන්න ඕනේ. පණ යන්නත් ඕන නෝනගේ මූණ දිහා බලන්න. ඉතින් පෙරේතෙක් වෙලත් ගෑනු කෙනාගේ කරේ නැගලා ඉන්න මොකෝ මූණ බලන්නේ මැරුණේ. එනවා. දැන් අපි 100 ගන්නේ මේ පළාතේ. ඔය නෝන ගියා වහන වෙන 70 ගානක්. එතකොට අනේ පපෝරි දෙන්න ගත්ත මහත්තයාගේ නෝන නැතු. ගෙනා. කොහමරි ගිහිල්ලා පපෝරි දෙනවා මණිකේ කියලා එකගෙන ආවා. සතියක් ගියේ නෑ නෝන මලා. අන්න තාමත් හොඳට ඉන්න මිනිහා. තව කසාදයක්ත් කරගෙන ගොයේ පාර. අර මැරෙන්න තියෙන නිසා කොහොම හරි ගෙනා. මහාන වෙන්න දුන්නේ නෑ. පැහැදිලිද එනවා? ඔක්කොම බොරු කියන්නේ. හොඳේ භාග්‍යතුන් වහන්සේට ඇත්ත අපිට කියලා තියෙනවා. උන්වහන්සේ කිව්වා මේක මායාවක්. මායාවක ලෝකේ නැහැ වෙයි චන්ද්‍රාලෝකේ. ඔහොම තියෙනවා. ඉතින් මේ මායාවට අහුවෙන ප්‍රවණතාවය තමයි අපිට වැඩි. මේක කියලා දෙන්න කෙනෙක් නැහැනේ. අපි ඉතරම අර මායාවට අහු වෙලා අනේ මන් නැතුව ඉන්න බෑ අනේ යාලට, මන් නැත්තන් ඉන්න යන්න හැලු යාලට, මන් නැත්තන් හොම ගිලෙන්න හැලු කෑම යාලට, මම මේ ගිල්ලවල එන්න තමයි මම යන්නේ. මේ එහෙමද නෑ. මෙහි ඉන්නවනම් හොඳ හයිය හිතක් හදාගන්න. නිකන් අනේ පණේ කියන්න බෑ. කිඳිරි ගන්න බෑ. ගෙදරින් ආවම නිකන් අඩන්න බෑ. එමනම් මගෙන් ගුටි කන්න ඉන්න කට්ටියට. මොකද එහෙම ඵලයන් කියලා. මොකද එහෙම වෙනකොට අපිට පෞරුෂයක් ඇත්තෝ කෙලින් කතා කරන්න බෑනේ මිනිස්සුන්ට. ඒතර ඉතරනේ මෙහි වැරද්දක් නිසා මේ අඬන්නේ කියලා. අඬන ඇඬෙනවන හැංගෙන්. දැක්ක මැඬෙනවනම් ගෙදර කට්ටි හැංගෙන්. හැංගිමුත්තන් ගන්න. මෙහි තරම් හැංගෙන දැන් කොහෙවත් නෑනේ. නේද? ඔය ගල් ගුහා තියෙන, වලවල් තියෙන, වලේ බැස්සත් හොයන්න. අර මීහරක් බහින වලක් තියෙන. ඔය බටයක්, ඔය ඉස්ලෝම් බටයක් එම කපාගෙන ගිහිල්ලා වලේ බැස්සනම් බටේ උඩ තියෙන උපාසකම්ම පේන නෑ. හුස්ම ගන්න පුළුවන් බය වෙන්නේ බර බටෙන් හුස්ම ගන්න පුළුවන්. ඉතින් ක්‍රම තියෙනවානේ. ඒ නිසා මේ බුද්ධ බිගමන් කාපිය කා කියලා ඥාතිනකොටම ඉස්සරහා ඉන්න එපා මල් මාලේ තියා. හැංගෙන්න පුළුවන් තරම් දුරට යන්න. දැන් මේ තේරෙනවා මාර සේනා වෙනවෝ මා වරගෙන යන්න මන් දුවනවෝ කියලා යන දුවන එක. අපිට කියලා දුවන්නේ අපි බය වෙනවනේ. මේ අම්මා හිටිය දැන් හොයා ගන්න. නෑ බෑ මේ පිරිමියයි අරන් යන කවුරුත් එන්නේ නෑනේ. ඇයි දන්නවනේ උඹටටක් වදිනවා කියලා આવොත්. මේ ගෑනු උස්සන් යන්නම මිනිස්සු එන්නේ. ළමයි එන්නේ. තාත්තලා උස්සන් යන කවුරුත් එන්නේ නෑ. ඒ ආවත් හොඳ කතා ටිකක් අහගෙන තමයි. ওই කට්ටිය ඉතින් ළඳයි බොළඳයි කියලා දන්නවනේ. පොඩ්ඩ ඇත්තන් අනේ අඬනවනේ. ඉතින් ඒ නිසා අඬන්න බලන් ඉන්න එපා. උඹලා ඇවිල්ලා මෙතන මැරුණා. මන්නම් යා. ඇයි යන්නේ නැත්තේ? ඇයි මේ බෙහෙරගලම ඉන්නේ? මොකද්ද මේකේ තියෙන වාසිය? ගෙදර කුටි හදලා දෙයි.
ඒ ගෙදරන ඉන්නේ මහත්‍යපේන ළමයිපේන උන්ගේ වෙනස්කම්පේන ඔරෝනෝපේන රවනෝපේන ගස්සනෝපේන ඕ බලන්න ගෙදරයන් ඒව නොදකින් නොපතන් නිසානි ආවේ ආයගිල්ලව ගස්සන හැටි බලන්න ඕනේ. එනිසා පැවිද්දට ගියයි කියන්නේ අතහැරලම් යන්න ඕනේ. ඒ කට්ටියගේ මේ කයි කතන්දර බලබල ගෙදර ඉන්න නම් ආයි මහාන වෙන්න ඕනේ. නැදි මටත් බැරි අපේ අම්මලගේ හදලා තියෙන ගිහින් ඉන්න කාමරේ වැඩක් නැහැ. ඒ ගෙවල් හැදුවට ඒව ගිනි ගෙවල්. රාගදේශමෝ වලින් අපේ ගෙදර නෙවෙයි හැම ගෙදරම ගිනි ගන්නවා. ඒවයි ඇත්ත පලාත යන්න හොඳ නැහැ. බුලුවාන්තරන් දුරින් ඉන්න ඕනේ. ගියත් ඉක්මනට එන්න ඕනේ. තේරුණා? ආස හිතර නැත්තම් එතන අතර වෙන්න. එනිසා ඒ වාට නොයලන ජීවිතයක් හදා ගන්න. කවුරුවක් කවට අඬන්න එපා. අපිට පුළුවන් නම් යාළ අඬවන්න. ධර්මයෙන්. එනිසා මේ ස්වාමින්වහන්සේ කොච්චරයි අඬවල තියෙද? ලංකාවේ බහුතරයක් අඬවපු ස්වාමින්වහන්සේ කෙනෙක් තමයි දැන් මේ ඔබට බණ කියන්නේ. එනිසා අඬවල තියෙන කෙනෙක්ට ඇඬීම කියන එක අරුමයක් නෙමෙයි. ඔයලා අඬන්න මම අඬවන්න තමයි විත් ඉන්නේ. අඬන තරම වැඩි තරමට අපි සාර්ථකයි. කෙනෙක් අඬවනවා නම් බණ අහලා හරි අඬනවා නම් අපි කරපු වැඩ නිසා අඬනවා නම් නේද සාර්ථකයි. එනිසා අපි පරාද වෙන්නේ නැහැ. හරිද? පරාද වෙන්න අපි කැමති නැහැ. ඉස්සරහට ගත්තු අඩිය පස්සට ගන්න අපි කැමති නැහැ. නිසා අපි තීරණයක් ගත්තාම ඒ තීරණේ අරන් තියෙන්නේ හැමෝගෙම යහපත පිණිසයි. ගොඩක් වෙලාවට මෙහෙට එන කෙනාගේ සනීපේ සැනසille පිණිස අපි මේ කටයුතු කරන්නේ. අපිට gedara gewal වල ඉන්නගේ දේවල් අපිට අදාළ නැහැ. හරි, ඒ නිසා මෙතන ඉන්න අය සතුටින් සමාදානෙන් වෑයමෙන් ගුරුවරයාට නින්දාවක් නොවන විදියට කතා කරන්න, වචන හසුරවන්න, වැඩ කරන්න. නැත්නම් ඔයලා නොමනා කතාවක් කිව්ව ගමන් මගේ පිටින් තමයි ගච්ඡන්නේ. ඔයාලා අසංගර හැසිරුණොත් මේ දායක ඉස්සරහ ඒකත් කියන්නේ අර ගුරුවරයා හරියට විනය කියලා දීලා නැහැ. මේ ඉන්න මෑණින් වහන්සේලා හරි ආමඳුරු හරි හරියට දන්නේ නැහැ හැසිරෙන්න, hina වෙනව වැඩි කියයි. දැන් hina වෙන්න හැංගිලා. දායක ඉස්සරහ hina වෙන්න එපා. දායක ඉස්සරහ ඉන්න ඕනේ අනේ අපි මේ සංසාරේ කලගිරිලා අදහිර නිවන් දකින්න જાතියෙන් ඉන්න ඕනේ. හරිද? බොරුවක් නෙවෙයිනේ. කලගිරිලා තියෙනවනේ. හරිද ඒක? පැහැදිලි? එන ඒ විදිහේ පැවැත්මක් ඇති කරගෙන අපි කටයුතු කරනවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරගන්න.